හරි අයිබන් පුතේ කට්ටියටම ඉතින් මේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ දැන් 9 වසරේ ඉන්නේ ඔයගොල්ලෝ හැමෝම. ඒතර 9 වසරෙන් 10 වසරට යන ඔයාලගේ තුන්වන වාර විභාගය ඉලක්ක කරලා ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම තමයි අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රය මම ඔයාලගේ WhatsApp group වලට දාලා තියෙනවා. එතකොට ඒක මුලින් පුළුවන් නම් try කරන්න, try කරලා මේ වීඩියෝ එක බලලක තමයි හොඳම දේ. හරි. එතකොට තමයි ඔයාට හොඳම අවබෝධයක් ගන්න පුළුවන් මේ ප්‍රශ්න පත්‍රයේ කොහොමද ප්‍රශ්න ඉන්නේ සහ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ කොහොමද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ගන්න පුළුවන් ඔයා මුලින් try කරලා තිබ්බොත්. යම් දරුවෙක්ට මේක බලන්න වෙන අවස්ථාව වෙනකොට කාලයක් නැති වෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න ප්‍රශ්නයක් නැහැ. හොඳ බලාගෙන යන්න පුතේ අනිවාර්යයෙන්ම ඔයාලා තුන්වන වාරයේ භාගයේ උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න මේ අද කතා කරන ප්‍රශ්න පත්‍රය වැදගත් වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු ප්‍රශ්න පත්‍රයට. අපි මුලින් ප්‍රශ්න පත්‍රයේ පුතේ ඒ කොටස කතා කරමු. ඒතර ඔයාලට කෙටි ප්‍රශ්න 20ක් එනවා. ඒතර ඒ 20ේ අනිවාර්යයෙන්ම උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්න ඕනේ. ලකුණු 75කට 80කට එහා ලකුණු ප්‍රමාණයකට යන්න. හරි. ඒතර පළවෙනි ප්‍රශ්න දෙක තියෙන අපිට මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හරි. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා ද්විමේ සංඛ්‍යා ආශ්‍රිත ප්‍රශ්නයක්. හරි. අපිට කියනවා මෙන්න මේ ද්විමය සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාවක් එහෙම නැත්නම් 10ේ පාදයට හරවන්න කියලා කියනවා. හරි. එතන පුතේ 10ේ පාදයට හරවන්න තියෙද්දී ඔයා කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ වැඩක්. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරෙන්. හරි. මෙන්න මෙතනින් මම දාගන්නම් මෙයා 2 බිඳුව මෙයා 2 පළවෙනි බලය 2 දෙවෙනි බලය 2 තුන්වෙනි බලය 2 හතරවෙනි බලය කියලා බල ටික දාගන්නවා. හරි. ওই විදිහට බල ටික දාගන්නවා. ඊට පස්සේ දැන් ඔයා දන්නවා 2 බිඳුව කියලා කියන්නේ 1යි. 2 බිඳුව කියන්නේ කීයද? 1යි. හරි. එතකොට ඔයාලා කරන්න තියෙන්නේ මේ 2 බිඳුව කියන බලයේ අගය තියෙනවානේ 1. එයාව ගුණ කරන්න මෙන්න මෙතන තියෙන අගය 1. එතකොට 1 1 කියන්නේ 1යි. හරි. ඊළඟට මෙතනින් තියෙනවා 2 පළවෙනි බලයක්. 2 පළවෙනි බලයක් කියන්නේ 2යි. එයාව ගුණ කරන්න 1ෙන් එතන පුතාලට එනවා 2යි. 2 දෙවෙනි බලයක් කියන්නේ 4යි. නමුත් 4 ගුණ කරන්න තියෙන බිඳුවෙන්. එතන 4 බිඳුවෙන් ගුණ කරාම කවුරුත් එන්නේ නැහැනේ. ඒ නිසා මම කරන්නේ මේ බිඳුව කියන කට්ටියම ගන්න නැහැ. මම බිඳුව කියන කට්ටිය අතරින්න. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට 2 තුන්වෙනි බලය කියලා කියන්නේ 8යි. එහෙනම් 8 කියන එක්කෙනාව ගුණ කරනවා මෙතන තියෙන එකෙන්. ඇත්තටම ගුණ කරන්න ඕනේ නැහැ, නිකන් කෙලින්ම අගේ දැම්ම නම් ඇති. නමුත් අර අපි ඕනම පාදයකට හරවද්දි කතාව නිසා මේක හැමම ලියා ගන්න. 2 හතරවෙනි බලය කියලා කියන්නේ 16යි. එයා ගුණ කරනවා මෙතන ඉන්න එක 16. එහෙනම් අපිට මෙතනින් උත්තරයක් එනවා 16යි 8යි 24යි. 24යි 2යි 26යි 1යි කියලා කියන්නේ 27. ඔන්න අපිට 10ේ පාදයේ සංඛ්‍යාවක් බවට හරව ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ 10ේ පාදයෙන් කීය කෙනෙක් කියනවාද? 27 කියන සංඛ්‍යාව තමයි ඔය තියෙන්නේ. හරි. 10ේ පාදයෙන් 27 කියන සංඛ්‍යාව තමයි මේ තියෙන්නේ. හරි. දැන් ඔයාලා මේ උත්තරේ ගත්තら ලකුණු දෙකක් හම් වෙනවා. හරි. හරි. ඊළඟ බලමු පුතේ අපි දෙවෙනි ගාන අපේ පේපරේ. එතන තියෙනවා 9i(x) වර්ගයේ ඍණ 1 කියන එකනාව සාධක වලට වෙන් කරන්න කියලා තියෙනවා. හරි. එතන ඔයාලා පේනවා අපි සාධක වෙන් කරන්න ගත්තාම සාධක වෙන් කරන්න පුළුවන් ක්‍රම තුනක් කතා කරලා තියෙනවා. එකක් තමයි පොදු සාධක. දැන් මෙතන පොදු සාධකයක් අපිට පේන්නේ නැහැ. හරි. ඊළඟට අපි කතා කරලා තියෙනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක. එතන ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියන්නේ පද තුනක් තියෙන්න ඕනේ. මෙතන පද තුනකුත් නැහැ. ඊට පස්සේ අපි කතා කරලා තියෙනවා වර්ග දෙකක අන්තරය කියලා එකක්. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මෙතන මේ තියෙන වර්ග දෙකක අන්තරය කියන කතාව. ඒ කියන්නේ වර්ග දෙකක අන්තරයකදී වෙන්නේ ළමයි මෙන්න මේ වගේ වැඩක් නෙමෙයි බලන්න. දැන් අපි හිතමු a වර්ගය b වර්ගය මෙන්න වර්ග දෙකක් තියෙනවා. එතකොට a දෙක අතර අඩු කිරීමක් තියෙනවා. කියන්නේ වර්ග දෙකක් අඩු කිරීමක් කියන්නේ අපි අන්තරයක් කියන වචනේ පාවිච්චි කරනවා. මෙන්න මේ ටයිප් එකේ ඉන්න කෙනෙක්ව අපිට සාධක දෙකකට වෙන් කරන්න පුළුවන්. එක සාධකයක් වෙන්නේ a ඍණ b කියන එකේනා, අනෙක් සාධකය වෙන්නේ a ධන b කියන එකේනා. අපිට ඔන්න ඔය විදිහට මෙයව සාධක දෙකකට වෙන් කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතනින් එක්කනාව අපිට ඒ වගේ ලියා ගන්න වෙනවා. දැන් 9 අපිට වර්ගයක් විදිහට නැහැනේ. එතකොට මේ 9 කියලා කියන්නේ ඔයා දන්නවා 3 වර්ගයනේ. එහෙනම් ඔයාලා මෙතන මෙයාව ලියන්න පුළුවන් 3i x කියන එක්කෙනාගේ වර්ගය.
ඇයි නවය කියන්නේ තුනේ වර්ගය x වර්ගය ඍණ 1 කියන්නේ 1 වර්ගය. එතකොට මෙන්න වර්ග දෙකක් තියෙනවා. එතකොට වර්ග දෙකක් තියෙනවා අඩු කිරීමක් තියෙනවා. එහෙනම් අපිට එක සාධකයක් ලියන්න පුළුවන් 3x ඍණ 1 අනෙක් සාධකය ලියන්න පුළුවන් 3x ධන 1. ඔන්න උත්තරේ. දැන් මේ දෙන මාරුණා කියලා ප්‍රශ්නයක් නෑ හරි. ඒ කියන්නේ මුලට 3x ධන 1 ඇවිල්ලා ඊට පස්සේ 3x ඍණ 1 තිබ්බා කියලා ප්‍රශ්නයක් නෑ. එතකොට වාර මේ කාරණා වාර මෙතන ලකුණු දෙකක් හම්බෙන. මේ උත්තරේ අරන් තිබ්බොත් වාර ලකුණු දෙකක් හම්බෙන. හරි. ඔන්න දෙවෙනි ගාන. ඊළඟ වාර පොතේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ කියනවා අරය සෙන්ටිමීටර් 14ක් වන වෘතයක පරිධිය. එතකොට අපි දන්නවා වෘතයක අපි මෙන්න මේ වක්‍රරේඛා විදිහට අපි කියනවා පරිධිය කියලා කතා කරන්නේ. එතකොට ඔයාලට මතක් වෙන්න ඕනේ වෘතයක අරය සහ පරිධිය අතර සම්බන්ධය. එතකොට වෘතයක අරය සහ පරිධිය අතර සම්බන්ධය අපිට ලියන්න පුළුවන් c සමානයි 2πr. අරය සහ පරිධිය අතර සම්බන්ධය. මේ c කියලා අපි ගන්නෙ පරිධිය, r කියලා කියන්නේ අරය, φ කියලා කියන්නේ අපි දන්න නියතාගය 7 22 කියන එක. එහෙනම් විශේෂයෙන් අපිට අගයක් කියලා නැත්තම් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට 7 22 කියන එක නම් ආදේශ කරන්න පුළුවන්. එහෙනම් දැන් ඔයාගෙන් පරිධිය අහන්නේ. එහෙනම් අපි ආදේශ කරනවා 2යි 5 වලට දානවා අපි කීයද 7 22 කියන අගය දානවා. r කියලා කියන්නේ අරේනි. මෙතන අරේ කීයද? මෙතන අරේ සෙන්ටිමීටර් 14යි. එහෙනම් අපි සෙන්ටිමීටර් 14යි කියලා දැම්මා. හරි. දැන් ඔයාලට පුළුවන් මෙතන ආදේශ කිරීමක් කරන්න. මෙතන සොරි මේ සුළු කිරීමක් කරන්න පුළුවන්. එහෙනම් ළමයි කොහොම සුළු වෙන්නේ? 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි කියලා සුළු වෙයි. එතකොට මෙතනින් එනවා 2 22 කින් ගුණ කරා 44යි 44 2 කින් ගුණ කරා 88යි. ඒ කියන්නේ අපිට එනවා ප්‍රශ්නාංග 3ට අදාළව මෙන්න මේ වෘතයේ පරිධිය සෙන්ටිමීටර කීයක් කියලා එනවද? සෙන්ටිමීටර 88ක් කියලා. හරි. එතකොට ඔයාට මෙතනත් ලකුණු ලැබෙනවා. හරි ලකුණු දෙකක් ලැබෙනවා. පිළිතුර නිවැරදි නම් හිතන්න ඔයාගේ සුළු කිරීම වැරදුනා. පාට හදිස්සියවතව ආදේශය නිවැරදිව කරලා තියනවනම් ලකුණක් ගන්න පුළුවන්. හරි. ලකුණු දෙක ලැබෙනවා උත්තරේ හරිනම් වාගේ සුළු කිරීම වැරදුනත් ආදේශය නිවැරදි නම් වාට ලකුණක් ලබා ගන්න පුළුවන්. ඔන්න ප්‍රශ්නාංක 3. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නාංක 4ට. දැන් මාර් ප්‍රශ්නාංක 4 අපිට දීලා තියෙනවා මෙන්න මෙහෙම අසමානතාවක් දීලා මෙන්න මේ අසමානතාව විසඳා විසඳුම් සංඛ්‍යා රේඛාවක දක්වන්න කියලා තමයි තියෙන්නේ. දැන් අපි මුලින්ම කරන්න ඕනේ මේ අසමානතාවයේ විසඳලා ඉන්න ඕනේ. එතකොට ඔයාලා පේනවා දැන් මෙතන x ධන 5 කියලා නේ තියෙන්නේ. එතන මේ x ට 5ක් එකතු වීමක් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මේ එකතු වෙච්ච 5 අයින් කරන්න අපි කරන්න ඕනේ ඒ 5 අයින් කරන්න ඕනේ. කියන්නේ අපි අඩු කරන්න වෙනවා නේ. x එකතු කිරීම 5 විශාලයි හෝ සමානයි 4 තියෙන්නේ. මේ එකතු වෙච්ච 5 අයින් කරන්න අපි කරන්නේ මේ දෙපැත්තෙම 5ක් මොනවා කරනවද? දෙපැත්තෙම 5ක් අඩු කරනවා. එතකොට මෙතනින් මේ ධන 5ට ඍණ 5 කැපිලා x කියන එකේනා විශාලයි හෝ සමානයි 7න් 5ක් අඩු කරාම වෙනවා කීයයි කියලා දෙකයි. ඔන්න x වලට වාට අගයක් ආපුතේ x කියන එකේනා විශාලයි හෝ සමානයි 2යි. එතකොට මතක තියාගන්න මේ අසමානතාවයකදී එන්නේ අගේ පරාසයක්. හරි. දැන් සමාන සමීකරණයක් තිබ්බනම් x සමානයි 2 කියලා x ට හරියටම අගයක් එනවා. නමුත් මෙතන එන්නේ අගේ පරාසයක්. හරි. එතකොට වාට එන්නේ x විශාලයි හෝ සමානයි 2 මෙතන තියෙන්නේ. කියන්නේ x වල අගය 2 හෝ හරි 2 වෙන්නත් පුළුවන් 2 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. හරි. ඊට පස්සේ අපිට කියනවා මේක සංඛ්‍යා රේඛාවක දක්වන්න කියනවානේ. මේ බලන්න. දැන් අපි මෙන්න සංඛ්‍යා රේඛාවක් අදිමු. හරි. මෙන්න සංඛ්‍යා රේඛාවක් තියෙනවා. මම මෙතනින් 2 ලකුණු කර ගන්න තව 2 3 4 5 ඔය පැත්තට තියෙනවා. මෙහෙට 1 බිංදුව ඍණ 1 තියෙනවා. හරි. එතකොට දැන් x වල අගය 2 හෝ ඊට වඩා වැඩි. එහෙනම් අපිට විසඳුම්නේ සංඛ්‍යා රේඛාවක දක්වන්න කියන. එහෙනම් මම මේ 2 කියන එකේනා උඩින් අඳිනවා බෝලයක්. ඔන්න ඔයගෙ අඳින. එතකොට x වල අගය 2ට සමානයි මේ. අපිට කියන්නේ 2 හෝ ඊට වැඩි කියලා. කියන්නේ 2ට සමානයි. ඒ කියන්නේ අපි මේ 2 උඩින් බෝලයක් අඳලා තියෙන එකේනා පාඩ කිරීමක් කරනවා. එතකොට විශාලයි කියලා කියන්නේ මෙයා යන්න ඕනේ දකුණු පැත්තට නේ. එහෙනම් අපි මෙන්න මේ පැත්තට මේ ආකාරයට චුට්ටක් අඳුරු කරලා පෙන්වන්න ඕනේ. එතකොට ඔහොම තියනවා නම් තමයි ඔයාලට ලකුණු දෙක හම්බෙන්නේ. ඒ ලකුණු දෙක හම්බෙද්දි මේ අසමානතාවයේ විසඳීමට ලකුණක් ලැබෙනවා. ඊට පස්සේ ඔයා මේ විසඳුම් සංඛ්‍යා රේඛාවක නිවැරදිව ලකුණු කිරීමට තව ලකුණක් ලැබෙනවා. ඔන්න ඔහොමයි ලකුණු දෙක ලැබෙන්නේ. හරි. ඔන්න ලකුණු දෙක. හරි. ඊළඟ බාන පස්වෙනි ප්‍රශ්නයේ දිහා එතන කියනවා 1 90,000 ලෙස පරිමාණයේ දක්වා ඇති සිටියමක නගර දෙකක් අතර දුර සෙන්ටිමීටර 2යි නගර දෙක අතර සැබෑ දුර කිලෝමීටර්
කීයද කියලා අහනවා. හරිද? එතකොට ළමයි දැන් මෙතන අපි මුලින්ම බලන්න ඕනේ හරිද? අනුපාතය මොකද්ද මේ? මේ කියන්නේ පරිමාණ රූපයේ සෙන්ටිමීටර් එකකින්. හරිද? මම මේක පැහැදිලි කරලා ලියන්න. මේ කියන්නේ පරිමාණ රූපයේ සෙන්ටිමීටර් එකකින් පුතේ. හරිද? සැබෑ දිග සෙන්ටිමීටර් ලක්ෂයක් පෙන්වනවා කියන එක. ඒ කියන්නේ පරිමාණ රූපයේ සෙන්ටිමීටරයක රේඛාවකින් හරිද? ඇත්තටම සෙන්ටිමීටර් ලක්ෂයක් පෙන්වලා තියෙනවා. ඕක තමයි මේ පරිමාණ අනුපාතයෙන් කියන්නේ. හරි. දැන් අපි බලන්න ඕනේ අපි බලමු මේ සෙන්ටිමීටර ටික මීටර කරගමු. එතකොට මේ සෙන්ටිමීටර ප්‍රමාණය මීටරය කරන්න අපි මෙයා කීයෙන් බෙදනවද? මීටරයකට සෙන්ටිමීටර 100ක් තියෙනවානේ. අපි මෙයා 100ෙන් බෙදමු. එතකොට බිංදු දෙකක් කැපිලා ගිහිල්ලා අපිට එනවා මෙතනින් කොච්චරක්ද? මීටර 1000ක්. හරිද? ඒ කියන්නේ අපි මෙතන මේ සෙන්ටිමීටරයකින් පෙන්නලා තියෙන්නේ මීටර 1000ක්. අපිට ඒක තව ටිකක් සුළු කරගන්න පුළුවන්. අපි මෙයා 1000ෙන් බෙදාගමු. එතකොට අපිට මෙතනින් එනවා කිලෝමීටර 1ක්. ඒ කියන්නේ අපි සෙන්ටිමීටරයකින් ළමයි කිලෝමීටර කීයක්ද පෙන්නලා තියෙන්නේ? සෙන්ටිමීටරයකින් පෙන්නලා තියෙනවා කිලෝමීටර 1ක්. හරිද? එහෙනම් අපෙන් අහන්නේ දැන් මේ සිතියමේ තියෙන නගර දෙක අතර දුර පරිමාණ රූපේ සෙන්ටිමීටර 2යි. එහෙනම් සැබෑ දුරනේ අහන්නේ. දැන් අපි දන්නවා එහෙනම් සෙන්ටිමීටරයකින් කිලෝමීටරයක් පෙන්නනවා නම් හරි. එහෙනම් සෙන්ටිමීටර 2කින් පෙන්නන්නේ කොච්චරක් වෙන්න ඕනේද? කිලෝමීටර 2ක් වෙන්න ඕනේ. හරි. සෙන්ටිමීටරයකින් කිලෝමීටරයක් පෙන්නනවා නම් සෙන්ටිමීටර 2කින් පෙන්නන ප්‍රමාණය කොච්චරක් වෙන්න ඕනේද? කිලෝමීටර 2ක් වෙන්න ඕනේ. ඔන්න උත්තර. හරි. ඉතින් ඔයා කිලෝමීටර 2 ගත්තා නම් ඔයාට ලකුණු 2ක් ගන්න පුළුවන්. රයිට්. ඔන්න පස්සේනේ ප්‍රශ්න. හරි. දැන් බලන්න පුතේ මෙතන. මෙතන තියෙනවා වීජීය භාග සුළු කිරීම. දැන් ඔයාලට පේනවා මෙතන තියෙන්නේ ලවයේ වීජීය ප්‍රකාශන සහිත වීජීය භාග දෙකක් තමයි එකතු කිරීමක් කරන්න ඉන්නේ. හරිද? ලවයේ වීජීය ප්‍රකාශන සහිත වීජීය භාග දෙකක් එකතු කිරීමක් කරන්න තමයි ඉන්නේ. එතකොට දැන් ඔයාලට පේනවා මෙතන හරයන් සමානයි. ඉතින් අර භාග එකතු කරද්දි කරන සිද්ධාන්තයම තමයි පුතේ වීජීය භාග වලටත් තියෙන්නේ. හරය සමානයිනේ. එහෙනම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කරන්න තියෙන්නේ හරය එහෙම්මම තියාගෙන මේ ලවයේ ඉන්න කට්ටිය එකතු කරන්න. ඒ කියන්නේ 2x ධන 5ට අපි එකතු කරනවා 3x ඍණ 7 කියන එකේ. ඔච්චරයි කරන්න තියෙන්නේ. හරි. දැන් බලන්න එතකොට මෙතන මොකද වෙන්නේ? 2 සජාතීය පද සුළු කරන්න. 2x කියන එක්කෙනාට එකතු වෙන්නේ කවුද? 3x. එතකොට 2x කියන එක්කෙනාට 3x කියන එක්කෙනා එකතු වුණාම අපිට එනවා 5x කියන එක. හරි. ධන 5යි ඍණ 7යි මේ. ධන 5කුයි ඍණ 7කුයි ඉන්නේ. ධනයි ඍණයි සුළු කිරීමක් තියෙන්නේ. එතකොට අපි දන්නවා ಗುಣ කිරීමක් හෝ බෙදීමක් හෝ නොවන ඕනම සුළු කිරීමකදී අපි කරන්නේ පුතේ ධනයි ඍණයි ඉන්නවා නම් විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න. 7න් 5ක් අඩු කරන්න 2. කරලා ලොකු එක්කෙනාගේ ලකුණ දාන ලොකු එක්කෙනා 7 එයාගේ ලකුණ ඍණ. එහෙනම් උත්තරේ වෙන්නේ ඍණ 2. හරි. එහෙනම් මෙතනින් එනවා 5x ඍණ 2 බෙදීම 7. රයිට්. ඔන්න ඔයාගේ උත්තරේ. ඉතින් ඔයාට උත්තරේ හරිනම් ඔයාට නැවතත් ලකුණු 2ක් ලබා ගන්න පුළුවන්. හරි. ඔන්න ලකුණු 2. දැන් බලමු මුදේ ප්‍රශ්න අංක 7. හොඳ ප්‍රශ්නයක්. ප්‍රශ්න අංක 7 කියනවා සවිධි බහුවස්රයක අභ්‍යන්තර කෝණයක් 108යි. අපෙන් අහනවා බාහිර කෝණය. එතන මුදේ මතක තියාගන්න දැන් අභ්‍යන්තර කෝණයක විශාලත්වය දීලා ඔයාගෙන් බාහිර කෝණයක විශාලත්වය අහනවා නම් හොඳට මතක තියාගන්න අභ්‍යන්තර කෝණයක සහ බාහිර කෝණයක විශාලත්වල එකතුව අංශක 180යි. හරි. ඕනම බහුවස්රයක අභ්‍යන්තර කෝණයේ බාහිර කෝණයේ දෙකේ එකතුව අංශක 180ක් වෙනවා. හරි. එහෙනම් ඔයාට දැන් මෙතන රෝම ඉලක්කන අංක 1 අහනවා බාහිර කෝණයක අගය අහනවානේ. හරිද? ඔයාලින් අහනවා බාහිර කෝණයක අගය අහනවා. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ 180ෙන් අභ්‍යන්තර කෝණයේ විශාලත්වය අඩු කරන්න. හරි. ඔයා 180ෙන් අඩු කරනවා කාවද? අභ්‍යන්තර කෝණයේ විශාලත්වය අභ්‍යන්තර කෝණයේ විශාලත්වය කියන අංශක 108යි. නේ? එහෙනම් 180ෙන් 108ක් අඩු කරාම ඔයාට උත්තරයක් එනවා අංශක කීයයි කියලාද? 72යි. ඒ කියන්නේ බාහිර කෝණයේ විශාලත්වය කොච්චරක්ද? අංශක 72ක් කියලා එනවා. ඇයි ඒ? බාහිර කෝණයේ අභ්‍යන්තර කෝණයේ මෙන්න මේ දෙන්නගේ එකතුව කීයක් වෙන්න ඕන නින්දද? 180ක් වෙන්න ඕන නිසා. ඊට පස්සේ අපි අහනවා පාද ගණනක් අහනවා. දැන් මෙයා සවිධි බහුවස්රයක් නේ. මම මතක තියාගන්න සවිධි බහුවස්රයක හරිද? පාද ගණන අහනවා නම් පාඩ කරන්න දෙන්නේ 360 බෙදන්න බාහිර කෝණයේ විශාලත්වය. හරි.
සමිත බහුවස්ත්‍රයක් නම් එයාගේ බාහිර කෝණ ඔක්කොම සමානයි අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. එහෙනම් 360 කියන එක්කෙනාව අපි බෙදනවා 72කින්. දැන් 360 කින් බෙදුවම කීයක් දෙන්නේ? පහක් නේ දෙන්නේ. පාද පහයි. හරි. පස්සරන් දෙක 10.1ක් ඉතුරුයි. පස්සරක් අද 35 එකයි 36යි. එහෙනම් පාද කරගෙන යනවා අපිට කීයයි කියලාද? 5යි. එහෙනම් වාට බාහිර කෝණීය විශාලත්වයේම ලකුණක් හම්බෙනවා. පාද කරගෙන හොයාගත්තාම තව ලකුණක් හම්බෙනවා. ඔන්න වාට ලකුණු දෙකක් ලැබුණා. Right. ඊළඟට බලන්න තියෙනවා මෙන්න මෙහෙම සූත්‍ර ගානක්. ඒ දන B බෙදීම දෙක සමානයි X මගින් දැක්වෙන සූත්‍රයේ සිම්පල් A කියන එකේනා උක්ත කරන්න කියලා කියනවා. හරිද? එතකොට උදේ බලන්න දැන් මෙතන ඔයාට කරන්න තියෙන දැන් A දන B ව දෙකෙන් බෙදුනහමනේ X ට සමානයි කියලා තියෙන්නේ. හරිද? ඔයා කරන්නේ මෙන්න මෙහෙම වැඩ. දැන් A දන B බෙදීම දෙක සමානයි X ට තියෙන්නේ. වාඩතල දැන් මෙයා තමයි උක්ත කරගන්න ඕනේ කියලා. ඒව තමයි උක්ත කරගන්න ඕනේ. එහෙනම් මේ බලන්න A B එකතු වෙලා ඊට පස්සේ තමයි දෙකෙන් බෙදලා තියෙන්නේ. ඒතර අවසානයේදීුනේ දෙකෙන් බෙදෙන එක. එහෙනම් අපි මුලින්ම ඉවත් කරන්නේ මේ අවසානයේ වෙච්චදී. අවසානයේදීුනේ දෙකෙන් බෙදෙන එක. එහෙනම් අපි මුලින්ම ඉවත් කරන්නේ ආව. එහෙනම් අපි මෙයා දෙකෙන් ගුණ කරනවා. මෙයාවත් දෙකෙන් ගුණ කරනවා. එතකොට මෙතන දෙකට දෙක කැපිලා ගිහිල්ලා මෙතනින් එනවා A දන B කියන එකේනා සමානයි 2x ගෙන් ගුණ කරාම එන්නේ 2x. හරි. අපිට එනවා A දන B කියන එකේනා සමානයි 2x කියලා එනවා. දැන් අපි මෙයාවනේ තනි කරන්න ඕනේ. එයාට B ව එකතු වීමක් වෙලා තියෙනවා. එහෙනම් මේ එකතු වෙච්ච B ව අයින් කරන්න අපි දෙපැත්තෙන්ම B කියන එකේනා අඩු කරමු. එතකොට ධන B ර ඍණ B කැපිලා A කියන එකේනා සමානයි අපිට එනවා 2x ඍණ B කියලා. රයිට්. ඔන්න අපි සිම්පල් A කියන එකේනාව උක්ත කිරීමක් කරා. එතන උක්ත කරනවා කියලා කියන්නේ මතක තියාගන්න. යාවි තනි කරන්නයි අපිට තියෙන්නේ. හරි. එහෙනම් අපිට එනවා A උක්ත කරාම 2x ඍණ B කියලා එනවා. රයිට්. ඔන්න 8 වෙනි එක. ඊළඟ බලන්න ළමයි 9 වෙනි ගාන දර්ශක පාඩම සම්බන්ධ කරලා තිනවා මේ ಗುಣ කිරීම. දැන් මේක එකපාර සමහර නුලියට ලියන්නත් පුළුවන් සමහර අය එකපාර ලියා ගන්න බෑ. හරි. රයිට් කමක් නෑ අපි බලමු මේ බලන්න. මෙතනදී ඔයා කරන්න දෙන්නේ මෙච්චරයි. ඔයා මේ ඉලක්කම් වෙනම ගුණ කරන්න. සංඛ්‍යාව වෙනම ගන්න. 5 දෙකෙන් ගුණ කරන්න. 5 2 කියන්නේ කීයද? 10යි. ඊළඟ මෙතන තියෙනවා ඒව ඒ ඝණයෙන් ගුණ කරන්න කියලා. එතකොට ඒව ගුණ කරන්න තියෙන්නේ ඒ ඝණය. එතකොට මත බලන්න දැන් ඒ කියන්නේ ඒකේ පළවෙනි බලයන්නේ. එතකොට ඒකේ පළවෙනි බලයෙන් ඒකේ තුන්වෙනි බලයෙන් ගුණ කරන්න දුන්නා. අපි දන්නවා පාද සමාන බල දෙකක් ගුණ කරන්න තිබ්බොත් අපි කරන්නේ හරි පාදයේ හැමම තියාගෙන මේ දර්ශක දෙක එකතු වෙනවා. එතකොට මෙතනින් එන්නේ ඒකේ 4ක්. එහෙනම් අපිට උත්තරේ වෙන්නේ කවුද? 10යි ඒකේ 4 වෙනි බලය. රයිට්. හරිම සරල ගානක්. හරි. එතකොට අපිට වෙනවා 10යි ඒකේ 4 වෙනි බලය. පිළිතුර නිවැරදි නම් ඔයාලා ලැබෙනවා පුතේ ලකුණු දෙකක්. හරි. දැන් 10 වෙනි ගාන තමයි මම දකින්න දෙන මේ එතන දින ගණන් ටිකෙන් ටිකක් හොඳ ගානකට තියෙන්නේ. හරි. A සිට B ගේ දිගංශයේ අංශක 120ක් නම් B සිට A ගේ දිගංශ රූප සටහනක්වත් මුකුත් දීලා නැහැ. හරි. එතකොට දැන් බලන්න A සිට B ගේ දිගංශය නවට කතා කරන්නේ. හරිද? එහෙනම් ඔයා කරන්නේ පුතේ මුලින්ම දැන් ඔහොම තනක් ලකුණු කරගන්න A කියලා. ඔන්න ඒව ලකුණු කරගත්තා. හරිද? දැන් අපි දන්නවා දිගංශය මයින්වන නම් අනිවාර්යයෙන්ම මොකක් වෙන්න ඕනද? උතුරෙන්න පටන් ගන්න ඕනේ. එහෙනම් එයාගෙන් නම් උතුර ලකුණු කරගන්න. ඔන්න උතුර ලකුණු කර ගැනීමක් කරා. හරිද? එතකොට A වලින්නම් B තියෙන්නේ අංශක 120ක දිගංශයකින්. ඒ කියනවාට තේරෙනවා. දැන් අනිත් කතාව තමයි අපි දිගංශය හැමතිස්සෙම මයින්නේ ඉන්න තැනේ ඉඳන් උතුර ලකුණු කරලා දක්ෂිණාවර්තව තමයි මයින්නේ. අර ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට තමයි කෝණෙ මයින්නෝ. හරිද? එහෙනම් මෙතනින් ඔයා අංශක 120ක් මයින්නෝනේ. වාට තේරෙනතට මහා කෝණයක් තමයි සෙට් වෙන්නේ මේ වගේ. එතකොට මෙන්න මේ වගේ කොහේ හරි තැනක B ඇති. හරිද? එතකොට මෙතන කෝණේ අංශක 120යි කියලා දැන් ඔයා දන්නවා. හැබැයි දැන් ඔයාගේ ගානේ අහන්නේ මොකක්ද? B වල ඉඳන් ඒකේ දිගංශය. එතකොට B වල ඉඳන් ඒකේ දිගංශය වෙනවා නම් ඔයා දැනගන්න ඕනේ. අනිවාර්යෙන් අපි සුපුරුදු පරිදි උතුර හොයා ගන්න ඕනේ. එතන ඉඳලා දක්ෂිණාවර්තවනේමයි නිකනවා මෙන්න මේ කෝණේ තමයි හොයා ගන්න ඕනේ. එතකොට B වල ඉඳන් ඒකේ දිගංශය වෙන්නේ මෙන්න මේ කෝණ. දැන් අපිට එයාව හොයා ගන්න විදිහක් නැහැ. හැබැයි ඔයා දන්නවා දැන් දෙයක් මොකද්ද? මෙයා 120 නම් මෙන්න මෙතන කෝණය කීයක් වෙනවද? අංශක 60ක් වෙනවා. ඇයි මේ රේඛා දෙක සමාන්තරයි. සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපුණාම මිත්‍ර කෝණවල එකතු 180ක් වෙන්න ඕනේ. හරිද? එතකොට මෙයා 120 නම් මෙයා 60ක් වෙනවා.
එනම් ලක්ෂයක් වඩා ඕනයි 360යි. එනම් 360න් ඔයාට 60ක් අඩු කරගන්නයි තියෙන්නේ. ඉතින් 360න් 60ක් අඩු කරාම ඔයාට එන අංශක කීයයි කියලාද? 300ක්. ඒ කියන්නේ B වල ඉඳලා A-ගේ දිගංශයේ පුතේ අපිට ලැබෙනවා අංශක කීයක් කියලාද? අංශක 300ක් කියලා ලැබෙනවා. right? බලන්න හොඳ ගාන. මේ වගේ ගානක් එන්න පුළුවන්. හොඳ ප්‍රශ්න පත්‍රයක් නම් අනිවාර්යයෙන් මේ වගේ type එකේ ගානක් දාන්න පුළුවන්. හරි. හරි. ඊළඟ බාර පුතේ 11 වෙනි ගාන රූප සටහනේ දී ඇති තොරතුරු අනුව සිම්පල් x වල අගය සොයන්න කියලා කියනවා. දැන් මෙතන තියෙනවා ආඩ පේනවා ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. එතකොට මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණයේ සිම්පල් x වල අගය නහන්නේ. එතකොට අපිට පේනවා දැන් අපි ඍජු කෝණික ත්‍රිකෝණයක පාද දෙකක දිග දීලා ළමයි ඉතිරි පාදයේ දිග හොයනවා නම් මතක තියාගන්න අනිවාර්යෙන්ම අපිට මොකක්ද ඕනේ? අපිට කරන්න තියෙන්නේ පයිතගරස් සම්බන්ධිතවයි වැදගත් වෙන්නේ. හරි අපිට කාද වැදගත් වෙන්නේ අපිට පයිතගරස් සම්බන්ධය වැදගත් වෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් පයිතගරස් ප්‍රමේයට අනුව අපි වචනේ ලියනවා පයිතගරස් ප්‍රමේයට අනුව ඔබ ලියනවා කර්ණය කවුද? කර්ණය 10යි. එහෙනම් අපි කර්ණය කියන එකේනා 10යි. එහෙනම් 10ේ වර්ගය මට ලියන්න පුළුවන් සමානයි කියලා x ගේ වර්ගයේ 6ේ වර්ගයේ එකතුවට එහෙනම් 10ේ වර්ගය කියන්නේ ළමයි 100යි. මෙතනින් x වර්ගය 6ේ වර්ගය කියලා කියන්නේ 36යි. එහෙනම් ඔයාට x වර්ගයේට උත්තරයක් ගන්න පුළුවන් 36 ගේන්න කොහොමහට? එහෙනම් 100 අඩු කිරීම 36යි. ඒ කියන්නේ x වර්ගය අපිට එනවා 64යි. අපි දෙපැත්තෙම වර්ගමූලයේ ගන්නවා. එහෙනම් අපිට එනවා x සමානයි සෙන්ටිමීටර් 8යි. ඔන්න උත්තරය. දැන් ඔයාලා උත්තරේ තියෙනවා නම් ඔයාලා ලකුණු දෙකක් හම්බෙනවා. හරි. උත්තරේ හරිනවා ලකුණු දෙක හම්බෙනවා. දැන් හිතන්නවා මෙතනට ආදේශය විතරක් නිවැරදිව කරලා සුළු කිරීම වරද්දගත්තා නම් ඔයාලට ඒ ලකුණක් ලැබෙනවා ළමයි. හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා පයිතගරස් ප්‍රමේයට අනුව කියලා මේ සම්බන්ධතාවයේ ලියලා තිබ්බත් ඔයාට ලකුණක් ලැබෙනවා. එහිම හැමතිස්සෙම මේ ගණන් හදද්දී උත්තරේ විතරක් දාන්න පුරුදු වෙන්න එපා. ගාන හදන පියවරේ සියල්ල දාන්න. හරි. හරි. ඊළඟ බාර පොතේ 12 වෙනි ගාන 12 වෙනි ගානේ කියනවා පිරිමි ළමුන් 3 දෙනෙකු හා ගැහැණු ළමුන් 2 දෙනෙකු සිටින විවාද කණ්ඩායමකින් නායකත්වයට අහඹු ලෙස තෝරා ගන්නා ළමයා පිරිමි ළමයෙකු වීමේ සම්භාවිතාවය. දැන් මෙතන ඉන්නවා පිරිමි ළමයි 3 දෙනෙක් ඉන්නවා. හරි. ගැහැණු ළමයි ඉන්නවා දෙන්නේ. කොහොමද කියන්නේ? පිරිමි ළමයි 3 දෙනයි ගැහැණු ළමයි දෙන්නෙකුයි තමයි ඉන්නේ. හරි. එතකොට මෙතනින් තමයි පුතේ අහඹු ලෙස ළමයි තෝරගන්නේ. එතන ඔක්කොම ළමයි කීයක් ඉන්නවද? මුළු ළමයි ගාන 5යි. එතකොට මෙතනින් පිරිමි ළමෙක් වීමේ සම්භාවිතාව හරිනේ ඔක්කොම ළමයි 5 දෙනෙක් ඉන්නවා. එතනින් 3 දෙනෙක් පිරිමි ළමයි. එහෙනම් අපිට කියන්න පුළුවන් පිරිමි ළමෙක් වීමේ සම්භාවිතාව කොච්චරක්ද? 5න් 3. හරි. ඔක්කොම ළමයි 5යි පිරිමි ළමයි 3යි. එහෙනම් පිරිමි ළමෙක් වීමේ සම්භාවිතාව 5න් 3. නිකන් හිතන්න ගැහැණු ළමෙක් වීමේ සම්භාවිතාව උනා. ඔක්කොම ළමයි 5යි ගැහැණු ළමයි 2යි. එහෙනම් ගැහැණු ළමෙක් වීමේ සම්භාවිතාව කීයක් වෙනවද? 5න් 2ක් වෙනවා. ඉතින් ඔයාගේ 5න් 3 කියන පිළිතුර තියෙනවා නම් ඔයාට ලකුණු දෙකක් ලැබෙනවා. හරි. 5න් 3 කියන පිළිතුර තියෙනවා නම් ඔයාට ලකුණු දෙකක් ලැබෙනවා. රයිට්. ඊළඟ බලන්න 13 වෙනි ගාන. රයිට්. එතකොට ඒකේ බලන්න 13 අපිට හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. දෙකක් විතර තියෙනවා. හරි. විකිණීමේදී 112ක වට්ටමක් ලබා දෙන අවස්ථාවක රුපියල් 10000ක් ලෙස ලකුණු කර ඇති විදුලි උදුනක් සඳහා කොහොමන මුදලක් ගෙවන්න සිද්ධ වෙනවද කියලා අහන්නේ. හරිද? දැන් යම් කෙනෙක් තියරි එකත් එක්ක යනවා නම් නිකන් සාම්ප්‍රදායිකව හරි. එයාලට පුළුවන් ළමයි මෙහෙම කරන්න. කොහොමද? එයාලට පුළුවන් වට්ටම කියන කෙනා හොයාගන්න. හරි. වට්ටම කියන එක්කෙනාව කොහොමද ගන්න පුළුවන්? වට්ටම කියන එක්කෙනාව ගන්න පුළුවන් අවශ්‍ය කට්ටිය සටහන් කරගන්න. ලකුණු කළ මිල භාණ්ඩයේ ලකුණු කරලා තියෙන මිල ගුණ කරන්න තියෙන පුතේ කාගෙන්ද? වට්ටම් ප්‍රතිශතේ. හරිද? එතකොට මේක ලකුණු කරලා තියෙන මිල රුපියල් 10000යි. නේද? රුපියල් 10000 ගුණ කරන්න තියෙන්නේ වට්ටම් ප්‍රතිශතය. වට්ටම් ප්‍රතිශතය 112යි. අපි ඒක භාගයක් විදිහට ලියා ගන්නවා 100න් 12යි කියලා. එතකොට මෙතනින් සුළු වෙනවා බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. 12 100න් ගුණ කරාම එන්නේ 1200. ඒ කියන්නේ වට්ටම එනවා රුපියල් 1200. එතන වට්ටමක් කියලා කියන්නේ ලකුණු කරලා තියෙන මිලෙන්
යම් මිලක් අඩු වෙන එකට තමයි වට්ටම කියලා කියන්නේ. හරිද? එහෙනම් මෙතනදී පුළුවන් අපිට ගෙවන්න වෙන මුදල, ගෙවීමට සිදුවන මුදල. ගෙවීමට සිදුවන මුදල එයාව ගන්න පුළුවන් කොහොමද අපිට? මේ භාණ්ඩය ලකුණු කරලා තියෙන මිල තියෙනවනේ. ලකුණු කරලා තියෙන මිල රුපියල් 10000යි. එයාගෙන් අර වට්ටම මොනවා කරන්නද තියෙන්නේ? අඩු කරන්නයි තියෙන්නේ. හරි. එතන මෙතනින් බිඳුවයි බිඳුවයි 10න් දෙකක් 8යි 9න් එකක් 8යි. එහෙනම් අපිට එනවා ගෙවන්න සිද්ධ වෙන මුදල කොච්චරක් කියලාද? රුපියල් 8800. ඒ කියන්නේ රුපියල් 10000ක භාණ්ඩයක් අපි ගන්න ගියොත් 112ක වට්ටමක් හම්බ වෙනවා කියන ළමයි. අපි ඇත්තටම ගෙවන්න කොච්චරද? රුපියල් 8800. දැන් ඕකම තව කෙනෙක්ට මෙහෙම හදන්නත් පුළුවන්. හරිද? කොහොමද? යම් කෙනෙක්ට පුළුවන් පොඩක් හිතලා හදන්න. මොකද්ද? දැන් 112ක මිල අඩු වීමක් වෙනවා කියන්නේ රුපියල් 100ක භාණ්ඩයකට අපි ගෙවන්න ඕනේ කොච්චරද? 88යි. ඇයි? 100ක එකකින් 12ක් අඩු වෙනවා. ඒ කියන්නේ අපි රුපියල් 100ක භාණ්ඩයකට ගෙවන්න ඕනේ කොච්චරද? 88ක්. 100ක එකකට ගෙවන්න ඕන 88ක්. එහෙනම් 100ක එකකට 88ක් නම් කීයක එකක්ද? 10000ක එකකට කොච්චරක්ද? නම් බිඳු දෙකට බිඳු දෙකක් කැපෙනවා. 88 100ෙන් ගුණ වෙන්න සෙට් වෙන්නේ. එහෙනම් අපිට උත්තරේ රුපියල් 8800 කියලා එකපාර ගන්න පුළුවන්. කොහොම ගත්තත් එකයි. හරි. ඉතින් ඔයා උත්තරේ ගත්තා නම් ඔයාලට ලකුණු දෙකක් හම් වෙනවා. හරි කිසිම ප්‍රශ්නයක් නැතු. සුළු කිරීමක් මම කරි කරලා තියෙනවා නම් එතනට ඔන්න තව ලකුණක් විතර හම්බේ. ඒ කියන්නේ උත්තරේ වැරදුනත් ඔයාගේ ආත්මයක් කරි සුළු කිරීමක් කරලා තියෙනවා නම් ආදේශයක් වගේ කරලා තියෙනවා නම් එතනට ඔයාට ලකුණක් ගන්න පුළුවන්. හරි. ඔන්න ලකුණු දෙකේ ප්‍රශ්න අංක 13ට අදාළ. ඊළඟ බාණ්ඩ පොතේ ප්‍රශ්න අංක 14 සුළු කරන්න කියලා තියෙනවා. මෙන්න මෙහෙම දර්ශක සම්බන්ධ ගාන. හරි මම පොඩ්ඩක් මතක් කිරීමක් කරන්නම් ඔයාලට. දැන් අපි දන්නවා මෙන්න මෙහෙම සෙට් උණු. කොහොමද? මෙන්න මේ වගේ තියෙනවා නම් අපි කියනවා පොතේ බලයක බලයක් කියලා කියනවා. මේ වගේ තියෙනවා නම් අපි කියනවා බලයක බලයක්. බලයක බලය. හරිද? එතකොට මේ බලයක බලයක් සෙට් වෙනකොට අපි කරන්නේ පාදය එහෙමම තියාගෙන මෙන්න මේ බල දෙක ළමයි ಗುಣ කිරීමක් කරනවා. පාදය එහෙමම තියාගෙන මේ බල දෙක මොනවා කරන්න ඕනද? ಗುಣ කිරීමක් කරනවා. ඕක තමයි තියෙදි එක. එහෙනම් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ ඉරෙන් උඩ බලයක බලයක් නින්නේ. හරිද? එහෙනම් ඔයාලට මෙතන කරන්න වෙන්නේ 3 තියාගෙන මේ 2 4ෙන් ಗುಣ කරනවානේ. හරි. 2 4ෙන් ಗುಣ වෙනවා. එතකොට ඔයාලට කීයක් දෙන්නේ? 3 8 වෙනි බලයක්. මෙතනින් එනවා 3 5 වෙනි බලය. ඔහොමනේ සෙට් වෙන්නේ. 3 8 බෙදීම 3 5. ඊළඟට ඔයාලට දර්ශක නීතියක් ඉගෙන ගන්න ඕයා. මෙන්න මෙහෙම. A ගේ M කියලා බලයක් බෙදීම A ගේ M කියලා බලයක්. පාද සමාන බල දෙකක් බෙදන්න තිබ්බොත්. පාද සමාන බල බෙදීමක් තිබ්බොත්. පාද සමාන බල බෙදීමක් තිබ්බොත් මොකද්ද කරන්නේ? පාදය එහෙමම තියාගෙන මේ උඩ ඉන්න බලේ දර්ශකයෙන් පහළ ඉන්න දර්ශකයෙන් මොනවා කරන්න ඕනේද? අඩු කිරීමක් කරන්න ඕනේ. හරි. එහෙනම් මෙතනින් මොකද්ද වෙන්නේ? පාද සමානයි. එහෙනම් අපි කරන්නේ 3 කියන පාදය තියාගෙන 8ෙන් අඩු කරනවා 5. ඒතර 8ෙන් 5ක් අඩු කරාම අපිට එන්නේ 3ේ 3 වෙනි බලය. නම් 3ේ 3 වෙනි බලයක් කියලා කියන්නේ කවුද? ඉතින් 3 ආගේ වන්න කියලා තියෙනවනේ සුළු කරන්න කියලා. ඒතර 3ේ 3 වෙනි බලයක් කියලා කියන්නේ 3 වරක් 3. ඒ කියන්නේ අපිට උත්තරයක් එනවා කීයද? 27. right. ඔන්න උත්තරය. right. උත්තරේනි වැඩනවා ලකුණු දෙකයි. මැත් දැන් උත්තරේ නැතත් මෙතන දර්ශක නීති දාලා තියෙනවනම් ලකුණක් වගේ ගන්න පුළුවන්. හරි. ඔන්න ලකුණු දෙක ප්‍රශ්න අංක 14ට අදාළව. දැන් මේ දර්ශක නීති ඒ වටික පුතේ අනිවාර්යෙන් බලාගෙන යන්න දර්ශක නීති 10ක් එනවා. අපිට ගන්න හැදි මොකද්ද දාන්න ඕනේ දර්ශක නීති කියලා අපි දන්නේ නැහෙනේ. හරි. ඉන්න මොන හරි අවශ්‍ය දෙයක් තියෙනවා නම් වාඩ මෙතෙන්දී සටහන් කර ගැනීමක් කරන්න නෝට් එකක් දාගන්න පොඩි. හරි. ඊළඟ බාන පුතේ 15 වෙනි ගාන සමාන ස්කන්ධ ඇති සබන් කැට 5ක් හා ග්‍රෑම් 800ක ස්කන්ධයෙන් යුත් සබන් කුඩු පැකට් එකක් මල්ලක ඇත. මල්ලට දැමිය හැකි උපරිම ස්කන්ධයේ ග්‍රෑම් 200යි සබන් කැටයක ස්කන්ධයේ x ලෙස ගත් විට හේත තොරතුරු මෙන්න මේ වගේ අසමානතාවක් මගින් දක්වන්න පුළුවන් සබන් කැටයේ උපරිම ස්කන්ධය සොයන්න කියලා කියනවා. ඉතින් මල්ලක් තියෙනවා. හරි මෙන්න මේ වගේ මල්ලක් තියෙනවා මොකක් හරි. මේ මල්ලේ සබන් කැට 5ක් තියෙනවා. සබන් කැටයක බර ග්‍රෑම් x කියලා අරන් තියනවලු ඒගොල්ලෝ. ඒ වගේ සබන් කැට 5ක් තියෙනවා. ඊළඟට තියෙනවා ග්‍රෑම් 800ක සබන් කුඩු මල්ල. එතන මේකට දරන්න පුළුවන් උපරිම බර ග්‍රෑම් 1200යි. يعني තව එක ග්‍රෑම් එකක් හරි වැඩි වෙච්ච එක මං වෙන්නේ ඕකින් කතාව මේක අනිවාර්යයෙන්ම කඩාගෙන වැටෙනවා. හරි.
එතකොට මෙතන තර්කයේ තමයි මේ සබන් කුඩු පැකට් එකේ සබන් කැට පහේ බර අනිවාර්යෙන්ම එක්කෝ 1200ක් වෙන්න ඕනේ එහෙම නැත්නම් අඩු වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ දාලා දෙන්නේ. මේ තියෙන සබන් කැට පහේ බර මෙන්න සබන් කුඩු පැකට් එකේ බර ඒ දෙකේ එකතුව 1200 හෝ ඊට වඩා මොනවා වෙන්න ඕනේද අඩුවීමක් වෙන්නයි ඕනේ. හරි. දැන් මේක අපිට ඉතින් විසඳන්න කියන. ඉතින් අපිට පුළුවන් මේක විසඳන්න. අපි දන්නවා 5x + 800 නින්නේ. අපි මේ 800 අයින් කරන්න දෙපැත්තෙන්ම 800ක් අඩු කිරීමක් කරමු. අපිට පුළුවන් දෙපැත්තෙන්ම 800ක් අඩු කරන්න. එතකොට මෙතනින් 800 800 කැපිලා 5x කුඩයි හෝ සමානයි 1200ෙන් 800ක් අඩු කරාම එන්නේ කීයද ළමයි 400ක් කියලා එනවා. එහෙනම් අපි x2 උත්තරයක් ගන්න දෙපැත්තම පහෙන් බෙදා ගන්නවා. එහෙනම් අපිට එනවා x කුඩයි හෝ සමානයි කොච්චරද 80ක් කියලා එනවා. හරිද? x කියන එකේනා කුඩයි හෝ සමානයි 80ක්. ඉතින් අපෙන් අහන්නේ මේ සබන් කැටයේ උපරිම ස්කන්ධයක්. හරි. මෙතන අපෙන් අහන්නේ උපරිම ස්කන්ධයක් අහන්නේ. එතකොට දැන් ඔයාලට තේරෙනවා මෙතන මේ කියන්නේ x වල අගය 80 හෝ ඊට වඩා අඩුයි. ඒ කියන්නේ මේ x වල අගය 80 වෙන්න පුළුවන්. ඊට පස්සේ අඩුයි කියන්නේ 79 වෙන්න පුළුවන්. 78 වෙන්න පුළුවන්. මේ ඕනම් බරක් වෙන්න පුළුවන්. හැබැයි ගන්න පුළුවන් උපරිම අගය කීයද? 80යි. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙන්න සබන් කැටයේ උපරිම ස්කන්ධයේ කොච්චරක්ද ග්‍රෑම් 80යි කියලා කියන්න පුළුවන්. හරි. එතන මෙතනදී උපරිම ස්කන්ධයට ලකුණක් ලැබෙනවා. මෙතන මේ අසමානතාවය විසඳලා තිබ්බට ලකුණක් ලැබෙනවා. ඔන්න ඔහොමයි ලකුණු දෙක ලැබෙන. ඔන්න ප්‍රශ්න අංක 15. හරි. සමහරව අසමානතාව විතරක් විසඳලා තියෙනවා. ඒක හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම උපරිම ස්කන්ධය හරවා. එනවා අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. උපරිම ස්කන්ධය මෙච්චරයි කියලා අනිවාර්යයෙන්ම ලියන්නම ඕනේ. හරි. ඊළඟ බාර ළමයි 16 වෙනි එකේනා ලීටර් 2ක ධාරිතාවෙන් යුත් භාජනයක් පිරවීමට මිලිලීටර් 400ක ධාරිතාවයකින් යුත් භාජනයකින් කී වාරයක් ජලය දැමිය යුතුද? මේක ශිෂ්‍යත් කාලේ ප්‍රශ්නයක්. හරි. ලීටර් 2ක් කියලා කියන්නේ ඉතින් ඔයා දන්නවා ලීටර් 2ක් කියන්නේ ළමයි මිලිලීටර් 2000ක්. එතන මේ මිලිලීටර් 2000ක භාජනයකට ලීටර් මිලිලීටර් 400ක භාජනයකින් දැමිය යුතු වාර ගණන අහන්නේ. එහෙනම් මේක බෙදනවා 400. හරිද? එහෙනම් 2000 බෙදනවා 400ෙන් අපිට උත්තරේ එනවා කොච්චරයි කියලාද? 5යි කියලා එනවා. ඉතින් ලකුණු දෙකක් අනිවාර්යයෙන්ම ලේසියෙන්ම ගන්න පුළුවන්. පොඩි ගාණක් තමයි ප්‍රශ්න අංග 16. ඊළඟ බලන්න ප්‍රශ්න අංග 17 කියනවා 256 කියන සංඛ්‍යාව 4හි බලයක් ලෙස දක්වන්න කියලා. එතකොට ළමයි සංඛ්‍යාවක් දීලා හරිද? යම් පාදයකින් දක්වන්න කිව්වොත් දැන් මෙතන කියන්නේ 4ේ බලයක් ලෙස දක්වන්න කියලානේ. ඒ කියන්නේ 4ේ පාදයෙන් තමයි අපි ලියන්න ඕන. එතකොට අපි කරන්න ඕන ළමයි මෙච්චරයි. අපි කරන්න ඕනේ මේ සංඛ්‍යාව 4ෙන් බෙදාගෙන බෙදාගෙන යන්න. 256 4ෙන් බෙදෙනවා. 256 4ෙන් බෙදුවාම වෙනවා අපිට 64ක්. 64 4ෙන් බෙදෙනවා. 64 4ෙන් බෙදුවාම වෙනවා 16ක්. 16 4ෙන් බෙදෙනවා. අපිට එනවා 4ක්. 4 4ෙන් බෙදෙනවා අපිට එනවා 1ක්. එතකොට අපි 4ෙන් කී පාරක් බෙදුවද? 4 පාරක් බෙදුවා. ඒ කියන්නේ අපිට පුළුවන් 256 කියන එකේනාව ලියන්න ළමයි 4ේ කීවෙනි බලයේද 4ේ 4 වෙනි බලයේ කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට 4ේ 4 වෙනි බලයේ කියලා ලියලා තිබ්බනම් ඔයාලට ලකුණු දෙකක් ලැබෙනවා. හරි. ඊළඟ බාර ළමයි 18 වෙනි ගාන වරහන් ඉවත් කර සුළු කරන්න කියලා තියෙනවා. එතකොට අපි දන්නවා වරහනකට පිටතින් යම් සංඛ්‍යාවක් තිබ්බොත් අපි කරන්න ඕනේ ඒ ඉවතින් ඉන්න සංඛ්‍යාවෙන් වරහන තුල තියෙන සෑම පදයක්ම ගුණ කරන්න. ඒ කියන්නේ මේ 4ෙන් මේ m වත් ගුණ වෙනවා, n වත් ගුණ වෙනවා. 4m ගෙන් ගුණ කරාම එන්නේ 4im එකක්. 4n ගෙන් ගුණ කරාම 4in. එතනින් එනවා ධන. ධන ධන ගුණ කරාම ධනනේ. හරි. ඊළඟ මෙතන මෙයා ඍණ දෙකෙන් ගුණ කරන්න ඕනේ. මෙයාවත් ඍණ දෙකෙන් ගුණ කරන්න ඕනේ. 2m ගෙන් ගුණ කරාම එනවා 2im. ඍණ ධනෙන් ගුණ කරාම ඍණ. 2n ගෙන් ගුණ කරාම එනවා 2in. ඍණ ඍණෙන් ගුණ කරාම එන්නේ ධන. දැන් සජාතිය මත ළඟට ගන්න. ඕනනම් එහෙම අරන් කරන්න බලත් එකපාර ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. මම පැහැදිලි කරන්න හින්දා ගන්නවා ළඟට නිකන් ඔයාලට සමහර අයට සුළු කිරීම අවුල් නිසා 4im ගාවට ගන්න ඍණ 2i. මොකද මේ 2im ගේ ලකුණත් එක ගන්න. මෙතනින් ධන 4im ධන 2i. එහෙනම් 4im ගෙන් 2im අඩු කරාම 2im වෙනවා. 4im ධන 2im කියන්නේ අපිට මෙතනින් 6im එකක් එනවා. ඔන්න උත්තරේ. ඒතර උත්තරේ මේ 2im ධන 6im. උත්තරේ දිනනවා ලකුණු දෙක හම්බෙනවා. හරි. දැන් හිතන්න ඔයාලගේ උත්තරේ වැරදිලා කියලා. හැබැයි වා මෙතන වරහන් ඉවත් කිරීම හරියට අස්සන්න කරලා තිබුණ ලකුණක් ලැබෙනවා උත්තරේට ලකුණයි කියලා එහෙම ගන්න පුළුවන්. හරි. ඒ ලකුණු ගන්න පුළුවන් අපේ විභාගයේ අවසාන උත්තර නැතත් යම් ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරි. පියවර වල ටික හරියට කරලා තිබ්බොත්. හරි. ඔන්න 18 වෙනි ගාන.
රයිට් ඊළඟට බලමු 19 වෙනි ගාන 19 වෙනි ගානේ මොකක්ද කියන්නේ සිසිල් බීම බෝතල් 5ක මිල රුපියල් 125ක් නම් රුපියල් 175කට ගත හැකි සිසිල් බීම බෝතල් ගණන කීයද කියලා අහනවා ඉතින් ඔයාලට මෙතනදී මේ තියෙන්නේ සම අර අනුපාත ගාන නේද එතකොට සමානුපාත ගානක් එතකොට 5ක් 125යි පාඩු පුළුවන් ඒ කී ක්‍රමය හරි මොකක් හරි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් හරි මම නිකන් වගන් දෙලියන්නේ නැහැ මුකුත් බෝතල් 5ක් 125යි හරි එහෙනම් ඔයාලට පුළුවන් එකක් හොයාගන්න එකක් හොයාගන්න මොකද්ද කරන්නේ 125 පහෙන් බෙදාගත්තා 25යි එතන එකක් රුපියල් 25යි එහෙනම් අපින් අහන්නේ 175ට ගන්න පුළුවන් බෝතල් ගාන එහෙනම් 175 බෙදා ගන්නවා මම 25ෙන් 175 25ෙන් බෙදා ගත්තාම මට උත්තරයක් එනවා කීයද 7යි එහෙනම් මට කියන්න පුළුවන් බෝතල් ගණන කීයද 7යි දැන් මම මෙතනදී කිසිම අර සිද්ධාන්ත ක්‍රමයක් භාවිත කරේ නැහැ හරි නිකන් හදන්නම් වල හදානේ කියක් කොහොමද උත්තරේ ගත්තනම් ප්‍රමාණවත් හරි අපිට මොකද ක්‍රමයක් කියලා නැහැ දැන් වාට ඒකී ක්‍රමයේ භාවිතෙන් හදන්නේ කොහොමද ඒ විදිහට හදන්න ඕනේ ඊ සටහනක් අදලා හදන්නේ කොහොමද ඒ විදිහට හදන්න ඕනේ ඒ දේවල් කරන්න ඕනේ මෙතන මොකුත් ප්‍රශ්නයක් කියලා නැහැ නේ බෝතල් ගන්න විතරනේ අහන්නේ ඉතින් වාට කොහොම ගත්තත් උත්තරේදී ලකුණු ලැබෙනවා මෙතන හරි රයිට් ඊළඟ බාණ්ඩ අන්තිම ප්‍රශ්න 20 250න් 120ක් සඳහා ඝනක යන්ත්‍රයේ අතුළු ක්‍රියාත්මක කළ යුතු අනුපිළිවෙල අහනවා නේ ඉතින් ඒක නම් හරිය ලේසි නේද ළමයි ආ මොකද්ද මුලින්ම කරන්නේ කියන්න බලන්න අපිට පුළුවන් මුලින්ම මේක ඔන් කරන්න නේ ඔන් ඊට පස්සේ කීයද 250 නේ ආ එහෙනම් අපි යනවා 2 කියන ඉලක්කම උබල ඊළඟට 5 කියන ඉලක්කම උබල ඊළඟට බිඳුව කියන ඉලක්කම උබල ඊළඟට ಗುಣ කිරීම කියන ඉලක්කම උබල මේකද කී එක ඊළඟට 2 කියන කී එක උබල ඊළඟට 5 කියන කී එක උබල ඊළඟට අර ප්‍රතිශතය ගන්න මොකද කරන්නේ ප්‍රතිශතය ගන්න 120ක් නේ 30 sorry මෙතන 120 එනවා බිඳුව උබන්නේ හරි 250න් 120ක් නේ 25ක් නෙමෙයි දැන් මොකද්ද කරන්නේ දැන් අපි ප්‍රතිශතය මෙව කරන්න shift එක උබල shift කියලා කී එකක් තියෙනවා අපි shift එක උබල ඉන්න ඕනි ඉස්සෙල්ලා එතකොට shift එක උබලා මම පල්හැර ලියන්න ඊළඟට අපි සමාන ලකුණු බලමු එතන shift එකයි සමාන ලකුණයි එබුවාම තමයි මතක තියාගන්න ඔය ප්‍රතිශත කියන කීයක වැඩ කරන්නේ හරි ඊට පස්සේ ආපහු සැරයක් දැන් පිළිතුර ගන්න ඕනේ ආපහු සැරයක් සමාන ලකුණු බලනවා එතකොට අපිට පුළුවන් අදාළ පිළිතුර ගන්න හරි එතන අපි පිළිතුරක් ලියන්න අවස්ථාවක් නැහැ අපි යතුරු ක්‍රියාත්මක කරන අනුපිළිවෙල ලියලා තිබ්බනම් ප්‍රමාණව එතන මෙතනදී අපිට පුළුවන් උත්තරේ ගන්න හරි එතකොට ඔය විදිහට යතුරු උමන පිළිවෙල දෙල් දෙනවා නම් වාට ලකුණු දෙකක් ලැබෙනවා හරි එතන ඔන්න කෙටි ප්‍රශ්න 20 අපි සාකච්ඡා කිරීමක් කරා ලකුණු 40ක් හරි එතන ලකුණු 40න් වාට සෑහෙන ලකුණක් ගන්න පුළුවන් මෙතන හරි බලන්න පුළුවන් වාට ලකුණු 40න් කීයක් තියෙනවද කියලා සාමාන්‍යයෙන් ලකුණු 80කට එහා යන්න බලාපොරොත්තු වෙන දරුවෙක් නම් අනිවාර්යෙන් මේකේ ලකුණු 40න් 35කට එහා දෙන්න ඕනේ පුතේ නැත්තම් හරි අමාරුයි මොකද දෙවෙනි පත්‍රය තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ අමාරුම ප්‍රශ්න පත්‍රය කියලා ඒ හින්දා පල්ලි පත්‍රයට උඩටම ලකුණු ප්‍රමාණයක් ගන්න හොඳට සිද්ධාන්ත දෙක ඔළුවේ තියාගෙන හරි ඔබ සාමාන්‍යයෙන් පල්ලි පත්‍රයට අහන්නේ ඉතාමත්ම සරල සිද්ධාන්තමය වලින් තමයි ප්‍රශ්න ටිකක් අහන්නේ හරි ඉතින් ඔන්න අපි පළවෙනි පත්‍රයේ ඒ කොටස සාකච්ඡා කිරීමක් කරා දැන් අපිට තියෙන්නේ B කොටසට යන්න හරි ඉතින් B කොටස ටික සංකීර්ණයි එතන මම මගේ මේ පේපරේ මම දාලා තියෙන්නේ ප්‍රශ්න 6න් 5කට උත්තර ලියන්න කියලා නමුත් ඔයාට වාරි භාගයේ සමහරලාවට පළමු ප්‍රශ්නය ඇතුළුව තවත් ප්‍රශ්න 5කට උත්තර තවත් ප්‍රශ්න 4ක් ඒ කියන්නේ ඔක්කොම ප්‍රශ්න 5ක් ලියන්න එන්න පුළුවන් හරි ඒක ප්‍රශ්නයක් නෑ මම මෙතන මේ පේපර හදලා තින්නේ 6න් 5ක් ලියන්න කියලා ඔයාට දැන් සාකච්ඡාවක් නිසා ඔක්කොම අහන්න ඔයා ලියපු නැති එකක් තියෙනවා නම් ඒක ආවමට ඕනේ නැහැ කියලා නිකන් ඉන්න එපා හරි ඒකත් හොඳට අහගන්න මොකද අපි දන්නේ නැහැ මොකක් වුණ ප්‍රශ්නේ අමාරු වේද කියලා ඒතර අපි මේ නිකන් දල උපකල්පනයක් කරලා මේ ප්‍රශ්න ටිකක් එන්න පුළුවන් කියලා තමයි මේ පේපරේ හදලා තියෙන්නේ හරි එහෙනම් අපි යමු B කොටසේ පළවෙනි ප්‍රශ්නයට හරි දැන් මානුතේ B කොටසේ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කන අංක 1 එතන කියනවා x සමානයි 2 හා y සමානයි ඍණ 1 වන විට ඍණ 3x ධන 2y කියන එකනාගේ අගිත ඍණ 3x කියන්නේ ඍණ 3 ගුණ කිරීම x හරිද ධන 2y කියලා කියන්නේ ධන 2 ගුණ කිරීම y ඔන්න ඕකනේ කතාව එතකොට අපිට දැන් x වලට අගය කියලා කියන්නේ 2යි y වලට කියන්නේ ඍණ 1යි. ඉතින් අපි ওই අගයන් ටික ආදේශ කරනවා මේ ඍණ 3
ගුණ කිරීම x වලාගේ 2 නිසා 2 දැම්මා. ධන 2 ගුණ කිරීම y වලාගේ ඍණ 1 නිසා ඍණ 1 දැම්මා. දැන් මේ ධන ලකුණ දිනවා. ඒ කියන්නේ මේ ගුණ කිරීම වෙනම කරන්න ඕනේ. මෙයා වෙනම ගුණ කරා. 3 2 න් ගුණ කරාම 6යි. ඍණයි ධනයි ගුණ කරාම ඍණ 6යි. මෙතන දෙවරක් 1 කියන්නේ 2යි. ධනයි ඍණයි ගුණ කරාම ඍණ 2යි. ඒතර ඍණ 6යි ඍණ 2යි තියෙන්නේ. හරි. ඒතර අපි දන්නවා ගුණ කිරීමක් හෝ බෙදීමක් හෝ නොවන ඕනම තැනක දෙකම ඍණ නම් අපි කරන්නේ ඒ දෙක එකතු කරලා ඍණ දානවා. ඒ කියන්නේ අපිට උත්තරේ එන්නේ කීයද? 6යි 2යි එකතු කරා 8යි. අපිට එනවා ඍණ 8යි කියලා එනවා. ඊළඟ පාඩන රෝම ඉලක්කන අංක 2. මොකද්ද රෝම ඉලක්කන අංක 2 තියෙන්නේ? එතන තියෙනවා 8ix ඍණ ax ධන 24 ඍණ 3i. මෙන්න මේ වීජීය ප්‍රකාශනයේ සාධක සොයන්න කියලා තියෙනවා. හරි. මෙයාගේ සාධක හොයන්න කියලා තියෙනවා. ඉතින් අපි දන්නවා දැන් මේ හතරටම පොදු සාධකයක් නැහැ ළමයි. මේ හතර දෙනාටම පොදු සාධකයක් අපිට පේන්න නැහැ. එහෙනම් හතර දෙනාගම පොදු සාධකයක් පේන්න නැත්නම් අපි කරන්නේ පද දෙක දෙක ගන්නවා. ඒ කියන්නේ මේ දෙන්න අරන් මේ දෙන්නගේ පොදු සාධකයක් බලනවා. ඊළඟට මේ දෙන්න අරගෙන මේ දෙන්නගේ පොදු සාධකයක් බලනවා. වරණ නම් පද මාරුවක් කරලා කරන්නත් පුළුවන්. මට එහෙම කරන්න අවස්ථාවක් වුණ නැහැ. දැන් මට පේනවා මෙතන පොදු සාධකය වෙන්නේ කවුද? මෙතන පොදු සාධකයේ වෙන්නේ ළමයි x කියන එක නම මේ දෙන්න ගාවම x ඉන්නවා. එහෙනම් මම x කියලා එක්කෙනෙක් ගන්නවා යතර. හරි. ඔන්නම වරහනක් දානවා දැන්. ඒතර 8ix ගෙන් x ගත්තා කියන්නේ 8ix x ගෙන් බෙදන්න. ඒතකොට 8ix කියන එක්කෙනාව x ගෙන් බෙදුවාම x ට x කැපිලා ගිලා කවුද ඉතුරු වෙන්නේ? එතනින් ඉතුරු වෙනවා 8. ඍණ. මෙතන ඉන්නවා ax. එයාවන් x ගත්තා කියන්නේ එතනින් ඉතුරු වෙන්නේ කවුද? ඍණ 1. ඒතර 8 ඍණ 1ක් නේන්නේ. ඊළඟ මේ දෙන්නගේ පොදු සාධකයක් ගන්න. මම මේ දෙන්නගේ පොදු සාධකයක් විදිහට ගන්නවා ධන 3 කියන එකේ. මොකද 24 සහ 3i ගාව ඉන්න පොදු සාධකයේ වෙන්නේ ධන 3. එහෙනම් ඔයා කරන්න ඕනේ 24 කියන එකේ නාව 3න් බෙදන්න. එතකොට 24 3න් බෙදුවාම එන්නේ 8යි. ඒ කියන්නේ මෙතනට එනවා 8ක්. මෙතනින් ඉන්නවා ඍණ 3i. එයාවත් බෙදන්න 3. 3ට 3 කැපිලා ගිහින් එතනින් ඉතුරු වෙන්නේ කවුද? ඍණ 1ක්. දැන් එහෙනම් ඔයාලට පුළුවන් මේ වරහන ඇතුලේ ඉන්න කෙනාව සාධකයක් විදියට ගන්න. 8 ඍණ a. ඔන්න එක සාධකයක්. එහෙනම් අනිත් සාධකයේ විදියට වඩ ගන්න වෙන්නේ මෙතනින් ඉතුරු වෙනවා x කියන එකේනවා, මෙතනින් ඉතුරු වෙනවා ධන 3 කියන එකේනවා. එහෙනම් එක සාධකයක් වෙන්නේ 8 ඍණ a. අනෙක් සාධකයේ වෙන්නේ කවුද? x ධන 3 කියන එකේනවා. ඔන්න අපි ආවත් සාධක වලට වෙන් කිරීමක් කරා. ඊළඟ බලන්න රෝම ඉලක්කන අංක 3. රෝම ඉලක්කන අංක 3ේ දිනනවා මෙන්න මෙහෙම. ඒ ධන 1 බෙදීම 3 ධන ඒ බෙදීම 2 සමානයි 2 සමීකරණය විසඳන්න කියලා තියෙනවා. දැන් මුතේ මේ සමීකරණය විසඳනවා නම් ඔයාලා නිකන් කරන්නම් වාලේ කරන්න බෑ. ඔයා කරන්න ඕනේ මුලින්ම මේ වම් පැත්ත තනි උත්තරයකට හදාගන්න. ඒ කියන්නේ එතන තියෙන වීජ්‍ය භාගය එකතු කිරීමක්. ඔයාලා सिद्ध වෙනවා පොදු හරයක් අරගෙන. ඒ කියන්නේ පොදු හරයට ගන්න වෙන්නේ 3 සහ 2 කුඩා පොදු ගුණාකාරය 6. අරගෙන සුළු කරන්න. දැන් 3 6 වෙලා තියෙන දෙකෙන් ගුණ කරලා නිසා වාඩ සිද්ධ වෙනවා මේ ඉරෙන් උඩ ඉන්න ලවයක් දෙකෙන් ගුණ කරන්න. ඒතර ලවයක් දෙකෙන් ගුණ කරනවා කියන්නේ එයාගේ ඉන්න හැම පදයක්ම දෙකෙන් ගුණ වෙන්න ඕනේ. 2 ඒකෙන් ගුණ කරාම එන්නේ 2i. ධන 2 එකෙන් ගුණ කරාම 2. 2 6 වෙලා තියෙන 3ෙන් ගුණ කරලා උඩත් ගුණ කරා 3ෙන් එතනින් එනවා 3i සමානයි 2. එතකොට 2i 3i එකතු කරාම එන්නේ 5i. එකතු කිරීම 2 බෙදීම 6 සමානයි 2 නේන්නේ. හරි. දැන් මේ යට ඉන්න 6 අයින් කරන්න දෙපැත්තම 6ෙන් ගුණ කරගන්න. එතකොට 6ට 6 කැපිලා අපිට එනවා 5i ධන 2 සමානයි 2වරක් 6 12. දැන් ධන 2 අයින් කරන්න දෙපැත්තෙම 2ක් අඩු කරන්න. එතකොට ධන 2 කරන 2 කැපිලා අපිට එනවා 5i සමානයි 12ෙන් 2ක් අඩු කරාම 10. එහෙනම් අපි ඒ උත්තරයක් ගන්න දෙපැත්තම 5ෙන් බෙදාගත්තා. එහෙනම් A සමානයි 10 5ෙන් බෙදුවාම එනවා කීයයි කියලාද? 2යි කියලා එනවා. ඔන්න අපිට ආවා A සමානයි පිළිතුර කීයක්ද? 2ක් කියලා එනවා. හරි. ඉතින් ලකුණු හම්බෙද්දී වාර දෙන්න බලුවා. හරි. මෙතන මේ ආදේශයේට ලකුණයි තව එකක් තියෙනවා ලකුණයි. මේ පිළිතුර ගත්තාම එකයි ලකුණයි 2යි. මෙතන සාධක වෙන් කිරීමේදී සාධක වලට වෙන් කරලා තියෙනවා නම් නිවැරදිව ලකුණු 3ක් ලැබෙනවා. හරි. මෙතනත් සුළු කිරීම එක්ක අවසාන උත්තර නම් දෙනවා නම් ලකුණු 3ක් ලැබෙනවා. හරි.
ඔන්නම තමයි අපි ඒ කියන්නේ ඔකේ ලකුණු 8යි තාම උතන තියෙන්නේ ඊට පස්සේ තන සමගාමී සමීකරණ ගණක් ඒක ලකුණු 4ක් ඊට පස්සේ තියෙන්නේ හරි මෙතන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා හදා ගන්න හරි රයිට් දැන් පල්ලි ප්‍රශ්න පොතේ රෝම ඉලක්කන අංක 4 බලන්න එතන තියෙන්නේ 2x + y = 11 ඍණ x + y = 5 කියලා අපි කරන්නේ මෙන්න මෙහෙමයි මම මෙයාව ගන්නම් පළවෙනි සමීකරණය කියලා මම මෙයාව ගන්නවා පළවෙනි සමීකරණය මම මෙයාව ගන්නවා දෙවෙනි සමීකරණය කියලා ගන්නවා ඔන්න 1 2 කියලා ගත්තා දැන් අපි කරන්නේ මෙතනින් මුලින්ම මෙයාගේ දැන් පද දෙකක් තියෙනවානේ මෙයාගේ එක පදයක් අයින් කරගන්න ඕනේ මතක තියාගන්න අපි ඉවත් කරන්නේ සංගුණකයේ සමාන වෙන දැන් බලන්න මෙතන x ගේ සංගුණකය 2යි මෙතන x ගේ සංගුණකය 1යි මෙතන y ගේ 1යි මෙතන y ගේ 1යි ආ එහෙනම් කාගේද සංගුණකයේ සමාන සංගුණකයේ සමාන y ගේ එහෙනම් මම ඉවත් කරන්න තීරණය කරන්නේ කාවද y ව තමයි ඉවත් කරන්න තීරණය කරන්නේ හරිද ඊළඟට බලන්න y ගේ ලකුණ දිහා පළවෙනි සමීකරණයේ y ගේ ලකුණ ධන දෙවෙනි සමීකරණයේත් y ගේ ලකුණ ධන කියන්නේ සමීකරණ දෙකේම y ගේ ලකුණ මොකද වෙන්නේ සමානයි එහෙනම් ලකුණ සමාන නම් අපි සමීකරණ මොනවා කරන්න ඕනේද අඩු කරන්න ඕනේ ඒ කියන්නේ අපිට කරන්න වෙන්නේ පළවෙනි සමීකරණයෙන් අපි දෙවෙනි සමීකරණය මොනවා කරන්න ඕනේද අඩු කරන්න ඕනේ එහෙනම් පළවෙනි සමීකරණයේ වම් පැත්ත ලියනවා කවුද පළවෙනි සමීකරණයේ වම් පැත්ත 2x + y එයාගෙන් අඩු කරනවා දෙවෙනි සමීකරණයේ වම් පැත්ත මතක තියාගන්න දෙවෙනි සමීකරණයේ වම් පැත්ත ලියන පුළුවන් ලියන්නේ වරහණක් තුල ලියන සමහර කට්ටිය එකපාරට ලියලා උත්තරේ දාන කට්ටිය ඉන්න ප්‍රශ්නයක් නැහැ ගොඩක් අය පැඩලනින් ඉඳ මම කියනවා අඩු කිරීමක් කරන අවස්ථාවකදී අනිවාර්යයෙන්ම දෙවෙනි ප්‍රකාශනයේ වරහණක් තුල ලියන්න. එහෙනම් පළවෙනි සමීකරණයේ දකුණු පැත්තේ ඉදී 11යි දෙවෙනි සමීකරණයේ දකුණු පැත්තේ ඉන්නවා 5. හරිනේ. දැන් ළමයි මේ ඍණෙන් මෙයා ගුණ වෙන්නත් ඕනේ. මෙයා ගුණ වෙන්නත් ඕනේ. ඒතකොට මෙතනින් එනවා 2x + y ඍණ ඍණ x ගෙන් ගුණ කරාම එන්නේ ධන x එකක්. ඍණ ධනෙන් ගුණ කරාම එන්නේ මෙතනින් ඍණ y එකක් සමානයි 11න් 5ක් අඩු කරාම අපිට එනවා කීයක් 10ක්. ඒ කියන්නේ දැන් මෙතනින් ධන y ට ඍණ y කැපිලා යනවා. 2xy xy එකතු කරාම මට මෙතනින් එනවා ළමයි 3x = 6යි. එහෙනම් x ට උත්තරයක් ගන්න දෙපැත්තම 3ෙන් බෙදා ගන්න. 3ට 3 කැපිලා ගිහිල්ලා අපිට එනවා x = 6 3ෙන් බෙදුවාම 2යි. ඔන්න අපි x වලට අගයක් ගත්තා x = 2යි කියලා. ඊළඟට අපි කරන්නේ මේ x වලට ගත්ත උත්තරේ x = 2 අරගෙන ගිහිල්ලා ආදේශ කරමු සමීකරණ දෙකෙන් කැමති එකට. මම ආදේශ කරන්නම් පළවෙනි සමීකරණයට. එතකොට අපිට එනවා 2x ඒ කියන්නේ දෙවරක් 2 ධන y = 11යි. කොහොමද තියෙන්නේ? එතකොට දෙවරක් 2 කියන්නේ 4යි. එහෙනම් y ට උත්තරයක් ගන්න ඕනේ 11 ඉන්නවා. මෙතනින් 4යි. ඒ 4 එහා පැත්තට ගියාම ඍණ 4ක් වෙනවා. එහෙනම් 11න් 4ක් අඩු කරාම එන්නේ 7යි. එහෙනම් y = 7යි කියලා එනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් x වලාගේ 2යි y වලාගේ 7යි. රයිට්. ඔන්න අපි x සහ y ට උත්තරයක් ගත්තා. ඉතින් ඔයා මේ සමගාමී සමීකරණ කොටස හරියට කරලා තිනවනම් ලකුණු 4ක් වාඩ ලැබෙනවා. ඒකෙත් ඔයාගේ ලකුණු මෙතන මේ සුළු කිරීම කරනවාට ලකුණයි මේ උත්තරය ගත්තා ලකුණයි ආදේශයේ ලකුණයි එහෙම තමයි ලකුණු ටික හැම්බෙන්නේ. හරි. ලකුණු 4 දෙද්දි මෙතන මෙයාට 1යි මෙයාට 1යි ආදේශයේ 1යි ඔයගෙ තමයි ලකුණු ටික දෙන්නේ. හරි. පැහැදිලි වැඩේ. රයිට්. ඔන්න පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යෙන්ම සමගාමී සමීකරණ ගණනක් නම් පුතේ අනිවාර්යයෙන්ම ඔයාගේ මේ පාර ටර්ම් ටෙස්ට් එකේ එනවාමයි. මොන මං කිව්වා අනිවාර්යයෙන්ම සමගාමී සමීකරණ ගණනක් විසඳන්න ඔයාට එනවාමයි. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ඉතින් ලකුණු 12ක් එතනම දීලා තිනවා මම හදලා දෙන පේපරේ. එහෙම වෙනස්. යා වෙනස් විදිහට මම හදලා දෙන පේපරේ ලකුණු 12ක් ඔයාට එතනට ලැබෙනවා. හරි. හරි. අපි යමු ඊළඟ පුතේ ප්‍රශ්න අංක 2ට. ප්‍රශ්න අංක 2 තියෙනවා y = 3x ඍණ 2 කියන ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීම සඳහා සකස් කළ අසම්පූර්ණ අගිය වගුවක් පහත දැක්වේ කියලා කියනවා. හරි. අපිට රෝම ඉලක්කන අංක 1 කියනවා වගුවේ හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා කියනවා. ඒතර අපිට මුලින්ම තියෙනවා x වලාගේ බිඳුවක් වෙනකොට. ඒතර ඔයා x = බිඳුව අවස්ථාවේදී ඔයා කරන්න ඕනේ. හරි මෙතනට දාන්න බිඳුව. ඒ කියන්නේ y = 3 ගුණ කිරීම බිඳුව ඍණ 2. 3 වරක් බිඳුව කියන්නේ බිඳුවයි. එහෙනම් බිඳුව අඩු කිරීම 2. ඒ කියන්නේ මෙතනින් එන්නේ ඍණ 2යි. ඒ කියන්නේ x වලාගේ බිඳුවක් වෙද්දි y වලාගේ එනවා අපිට ඍණ 2ක් කියලා එනවා. ඊළඟට x = ධන 2 වෙනකොටත් තියෙනවා. ඒ කියන්නේ x = ධන 2. ඒ කියන්නේ අපි x වලට ධන 2 දානවා. ඒ කියන්නේ y = 3 ගුණ කිරීම 2 අඩු කිරීම 2.
එතකොට 3 වරක් 2 කියන්නේ 6යි 6න් 2ක් අඩු කරනවා එතකොට අපිට එනවා x වලාගේ 2ක් වෙනකොට y වලාගේ කීයක්ද 4ක් කියලා එනවා හරි ඊළඟ රෝමිලක් අංක 2 කියනවා සුදුසු ඛණ්ඩාංග තලයක ප්‍රස්ථාරංග දෙක ඕනම ප්‍රස්ථාරය ඇඳලා දීලා තියෙනවා හරි මම අදින වෙලාව ගත්තේ නැහැ හරි එතකොට ප්‍රස්ථාරය ඇඳලා දිනවා හරි ඔයගේ ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන් වාට එතකොට සරල රේඛීය ප්‍රස්ථාරයක් ඔය වගේ ලැබෙන්න ඕනි හරි ඊළඟ රෝමිලක් අංක 3 අහනවා හරිද රෝමිලක් අංක 3 අහනවා ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය දැන් බලන්න ඔයා ඇඳපු ප්‍රස්ථාරයේ y සමානයි 3x ඍණ 2 කියන ළමයි තොර මතක තියාගන්න අනුක්‍රමණය වෙන්නේ මෙයා කවුද x ගේ සංගුණකේ මේ තියෙන අනුක්‍රමණය මෙන්න අනුක්‍රමණය මෙන්න අන්තක්ඛණ්ඩය හරි ඔන්න අන්තක්ඛණ්ඩය කියන වාට ලියන්න පුළුවන් මෙයාගේ අනුක්‍රමණය කීයද අනුක්‍රමණය ධන 3යි වාට ලියන්න පුළුවන් මෙයාගේ අන්තක්ඛණ්ඩය කීයද අන්තක්ඛණ්ඩය ඍණ 2යි කියලා ලියන්න පුළුවන් හරි අනුක්‍රමණය ධන 3යි අන්තක්ඛණ්ඩය ඍණ 2යි ඊට පස්සේ කියනවා මොකද්ද? ඉහත ප්‍රස්ථාරයට සමාන්තරව 2 බිංදුව හරහා ගමන් කරන සරල රේඛීය ප්‍රස්ථාරය අඳි. 2 ගමා බිංදුව, ඒ කියන්නේ x. 2 ගමා බිංදුව කියන්නේ මෙතන ඉන්නේ. එතන මෙයාට සමාන්තරව යන එකන අපිට ඔහොම අඳින්න පුළුවන්. හරි. 2 ගමා බිංදුව කියන්නේ ඔතන ඉන්න යන්න ඕනේ. හරි. x ඛණ්ඩාංගේ 2යි y ඛණ්ඩාංගේ 0යි. හරි. එතන 2 ගමා බිංදුව කියන්නේ ඔන්න ඔහොම යන එකන ඔහොම අඳින්න ඕනේ. එතකොට වාට එකඳහම හරි මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් හම්බි හරි දැන් වාට මගේ කියන නැති වෙයි ඔන්න ඔය වගේ එකක් නිකන් දල වශයෙන් හම්බි හරි ඔන්න ඔහොම එක්කෙනෙක් හම්බි මෙයාට සමාන්තරව මෙන්න මෙතනින් යන එක්කෙනෙක් අදින් හරි ඊළඟට ඉහත ඔබ ඉහත රෝමිලක් අංක 4 යැදි ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න කියලා කියන දැන් අපි කොහොමද එයාගේ සමීකරණය ලියන්නේ හරිද දැන් අපි දන්නවා එයාගේ අනුක්‍රමණයත් අනිවාර්යයෙන්ම කීයක් වෙන්න ඕනේද? එයාගේ අනුක්‍රමණයත් කීයක් වෙන්න ඕනේද? 3ක්. මොකද මේ දෙක සමාන්තරයි කියලා කියන්නේ මතක තියාගන්න. එයාලගේ අනුක්‍රමණ සමානයි. ඒ කියන්නේ y සමානයි 3x. හරිද? අන්තක්ඛණ්ඩය වෙන්නේ එයා y අක්ෂේ කපන තැන. දැන් මෙතනදී පොඩ්ඩක් බලන්න ඔයා. හරිද? මෙතන පොඩ්ඩක් බලන්න. හරිද ළමයි? කැපෙන්නේ කීයද? මම නිකන් කටවල නැදලා තියෙන්නේ. හරි සාමාන්‍යයෙන් ඕක කැපෙන්න ඕනේ හරිනා හරි 2 බිංදුව හරහා යන්නේ එතකොට ඍණ 6 හරි ඍණ 6 තමයි මෙයා කැපෙන්නේ එහෙනම් ඔයාලා මෙයාගේ ලියන්න පුළුවන් සමීකරණේ කවුරු කියලාද y සමානයි 3x ඍණ 6 හරිද මොකද්ද ඇයියේ මෙයා කැපෙන්නේ දැන් ඇඳලා බලනවා මේක ඇඳලාම ප්‍රස්ථාන මේ ගාන්ට ඍණ 6න් කැපේ එතකොට මෙයා තමයි අන්තක්ඛණ්ඩය වෙන්නේ අනුක්‍රමණය වෙන්නේ මෙයාගේ අනුක්‍රමණයමයි හරි මේ දෙන්නගේ අනුක්‍රමණ සමානයි සමාන්තරයි කියලා කියන්නේ. ඔන්න ඔය වගේ කෙනෙක් තමයි ලැබෙන්නේ. හරි. ඒක ලකුණු ලැබෙද්දි මේක ලැබෙනවා මෙන්න මෙහෙම. හරිද? මේ හිස්තැන් දෙකට ලකුණු ලැබෙනවා 2යි. හරි. ඊළඟට මේ ප්‍රස්ථාරේ නිවැරදි වෙනදා මෙන්න මෙයා ලකුණු 4ක් දීලා තියෙනවා. ඊළඟට අනුක්‍රමණය ලිව්වට 1යි, අන්තක්ඛණ්ඩය ලිව්වට 1යි. ඊළඟ මෙන්න මේ ප්‍රස්ථාරය අන්දර ලකුණු 2යි. අවසානයේ මෙන්න මේ සමීකරණ ලිව්වට ලකුණු 2යි. ඔන්නෝමයි ලකුණු 12වම හදලා තියෙන්නේ මේ පේපරේ. හරි. බලන්න තමන්ට ලකුණු 12න් කීයක් තියනවද කියලා. හරි. right. ඊළඟ බලන්න ප්‍රශ්න අංක 3. දැන් ප්‍රශ්න අංක 3 කියනවා ඒකේ සිම්පල් A කියලා කොටසක් තියෙනවා, සිම්පල් B කියලා කොටසක් තියෙනවා. ටිකක් ප්‍රශ්න දිගයි. හරි. මුලින්ම කියනවා පෙට්ටියක හැඩයෙන් හා ප්‍රමාණයෙන් සමාන 1 සිට 10 තෙක් අංක ලියන ලද කාඩ්පත් 10ක් තියෙනවා. එතකොට 1 ඉඳන් 10 වෙනකන් කාඩ්පත් 10ක් තියෙනවා. ඔහුමින් අහඹු ලෙස කාඩ්පතක් ඉවතට ගන්න. අපිට රෝමිලක්කන් අංක 1 මුලින්ම කියනවා ළමයි ඔහුට ලැබිය හැකි ප්‍රතිඵල දක්වන නියඳි අවකාශය ලියන්න කියලා. එතකොට 1 ඉඳන් 10 තෙක්නේ. ඒ කියන්නේ 1ක් තියෙනවා 10ක් තියෙනවා. නියඳි අවකාශය ලියන්න කියන්නේ මතක තියාගන්න නියඳි අවකාශය ලියනවා නම් කැපිටල් S අකුර දාලා තමයි ඔයා ලියන්න ඕනේ අනිවාර්යෙන්ම නියඳි අවකාශය. හරිද? එතකොට 1 ඉඳන් 10ට ලියන්න. හරි. එතකොට ලියාගෙන යන්න පුළුවන් අපිට 1 ඉඳන් 10 වෙනකන් ටික ලියාගෙන යන්න දෙන්න පුතේ. 3 4 5 6 7 8 9 10. ඔන්න අපි නියඳි අවකාශය ලිව්වා.
එමගින් NS හොයන්න කියලා කියනවා. මොකද්ද මේ NS කියලා කියන්නේ? NS කියලා කියන්නේ ළමයි මතක තියාගන්න මෙන්න මේ නියඳි අවකාශයේ තියෙන අවයව ගන්න. මේ නකුණ දාන්නේ මතක තියාගන්න අවයව ගන්න. එතන මෙතන අවයව කීයක් තියෙනවද? අවයව තියෙනවා කීයක්ද ඔක්කොම? අවයව 10ක් තියෙනවා. හරි. ඊළඟ රෝම ඉලක්කන අංක 2. ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය කැපිටල් A නම් A හි අවයව ලියා එන්නේ සොයන්. එතන අපි කැපිටල් A දාලා A කුලකයට අයිති වෙන අවයව ටික ලියනවා. ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාවක් කියන්නේ ළමයි මෙන්න මේ වගේ ත්‍රිකෝණයක් විදිහට ඉන්න කට්ටිය මේ තියෙන්නේ. හරි. මෙන්න මේ වල තමයි අපි කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියන්නේ. එතන පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවෙන් 1. ඊළඟ එක්කෙනා වෙන්නේ 1 2 එකතු කරා 3. ඊළඟ එක්කෙනා 1 2 3 එකතු කරාම 6. ඔය විදිහට යනනේ. එතන බලන්න ඊළඟ එක්කෙනා වෙන්නේ 1 2 3 4 එකතු කරා 10. එහෙනම් ත්‍රිකෝණ සංඛ්‍යා ටික වෙන්නේ 1 3 6 10යි. මෙන්න ත්‍රිකෝණ සංඛ්‍යා ටික. ඊළඟට NA අහනවානේ. එතන NA කියලා කියන්නේ A කුලකයේ තියෙන අවයව ගන්න. A කුලකයේ අවයව කීයක් තියෙනවද? A කුලකයේ අවයව 4ක් තියෙනවා. හරි. ඊළඟ රෝම ඉලක්කන අංක 3. මොකද්ද රෝම ඉලක්කන අංක 3 කියන්නේ? එමගින් ත්‍රිකෝණ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය PA. ඉතින් අපි යම් සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය අර්ථ දක්වන්නේ එම සිද්ධියේ අවයව ගණන අපි බෙදන්න ඕන ළමයි කාගෙන්ද? නියඳි අවකාශයේ අවයව ගණනින්. දැන් A සිද්ධියේ අවයව 4ක් තියෙනවා. නියඳි අවකාශයේ අවයව 10ක් තියෙනවා. එහෙනම් එයාගේ සම්භාවිතාවය 10න් 4යි. අපිට මෙයා සරල කරන්න පුළුවන්. මෙයා සරල කරාම අපිට උත්තරයක් එනවා කීයයි කියලාද? 5න් 2යි කියලා එනවා. right. ඊළඟ බලන්න ඒකෙම B. එතන තියෙනවා මෙන්න මෙහෙම දීලා සර්වත්‍ර කුලකේ 1 ඉඳන් 10 තෙක් අංක ටික දීලා තියෙනවා. කැපිටල් A කුලකේ දීලා තියෙනවා 2 4 6 8 කියලා. කැපිටල් B කුලකේ දීලා තියෙනවා 2 3 5 7 කියලා දීලා තියෙනවා. අපිට කියනවා වෙන් රූපේ පිටපත් කරගෙන තොරතුරු එහි ඇතුළත් කරන්න කියලා කියනවා. දැන් බලන්න අපි මේක දාත් දිලමයි. දැන් මෙන්න තියෙනවා A කුලකය, මෙන්න තියෙනවා B කුලකය. දැන් බලන්න A කුලකේ B කුලකේ පොදු අවයව තියෙනවා. ඔව් පොදු අවයවක් තියෙනවා කවුද? පොදු අවය එකයි තියෙන්නේ. පොදු කට්ටේ ඉන්න දෙක විතරයි. එහෙනම් මේ පොදු අවයවය දාන්න අපි මෙන්න මෙතන දෙක. එතකොට A ටයි අනිත් ටික දාන්න මෙතන 4යි 6යි 8යි. B ටයි ඉතුරු ටික දාන්න මෙතන 3යි 5යි 7යි. එතකොට මෙතන නැති කට්ටිය කවුද ඉන්නේ? හැබැයි සර්වත්‍ර කුලකේ ඉන්න එක ඉන්නවා. 2 3 4 5 6 7 8 ආයේ 9යි 10යි. එහෙනම් ඒ 1යි 9යි 10යි අපි මේ රවුන්ඩ් එකට එළියෙන් හැබැයි සර්වත්‍ර කුලකේ තුල ඔන්න විදිහට දාන්න ඕන. ඔන්න රෝම ඉලක්කන අංක 1. ඊළඟට රෝම ඉලක්කන අංක 2 කියනවා A මේලය B ලියා දක්වන්න කියලා කියනවා. කුලකේ ලියන්න කියලා කියනවා. එතකොට A මේලය B කියන්නේ මොකක්ද? මේලේ කියලා කියන්නේ A ගේ B ගේ දින ඔක්කොම අවයව ටික. එතකොට A ගේ B ගේ දින ඔක්කොම. ඒ කියන්නේ මේ රවුන්ඩ් එක ඇතුලේ ඉන්න ඔක්කොම ටික ලියන්න. කවුද? 2 3 4 5 6 7 8. ඊට පස්සේ අපිට කියනවා A මේලය B ඩෑෂ්. එතකොට A මේලය B ඩෑෂ් කියලා කියන්නේ A මේලය B ට අයිති නැති නමුත් සර්වත්‍ර කුලකේ තුල ඉන්න කට්ටිය. ඒ කියන්නේ කවුද අයිති වෙන්නේ? 1 කියන එක්කෙනයි 9 කියන එක්කෙනයි 10 කියන එක්කෙනයි. ඔන්න උත්තර ටික. හරි. ඒක ලකුණු ලැබෙද්දී ලැබෙන්නේ මෙන්න මෙහෙමයි. සර්වත්‍ර කුලකයේ ලකුණයි මෙයාට 1යි 2යි 3යි 4යි 6යි 8යි 10යි. මේක හරියට දාලා තිබ්බොත් 2යි 12යි. ලකුණු 12 මම ඔන්න ඔය විදිහට තමයි ඔයාලට දෙන්න තීරණය කළේ. හරි. ඔන්න ප්‍රශ්න අංග 3ට අදාළ උත්තර ටික. රයිට්. හරි. ඊළඟ බලමු ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 කියනවා මෙන්න මෙහෙම. වෙළඳ සැලකට දින අලවි වූ සහල් ප්‍රමාණයන් සහ ඒවා මිලදීගෙන තිබූ පාරිභෝගිකයන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත දක්වා ඇතේ. ඉහත් තොරතුරු වල මාතය අහනු. එතකොට ළමයි මාතය කියලා කියන්නේ වැඩිම වාර ගණනක් යෙදලා ඉන්න එක්කෙනා. අතට වැඩිම වාර ගණනක් කියන්නේ පාරිභෝගිකයන් සංඛ්‍යාව වැඩි වාර ගණනක් තියෙන 10. ඊට දාලාගේ වෙන 25. එහෙනම් අපිට කියන්න පුළුවන් මාතය 25යි. හරි. ඊළඟට කියන රෝම ඉලක්කන අංක 2. දිනකදී පාරිභෝගිකයෙකු රැගෙන ගිය මධ්‍යන සහල් කිලෝග්‍රෑම් ගණන ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්නේ කියලා කියනවා. අතට මෙතන තියෙන්නේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. මේ බලන්න
ඔයාට පුළුවන් මේක දාගන්න 10 15 20 25 30 35 40 45 50 ඔන්නෝම තියෙනවා අගයන් ටික තියෙනවා හරි ඊට පස්සේ වාර මෙතනින් අපි මේක දාගමු x කියලා අපි දාගන්නවා වාර කරලා පාරිභෝගිකයන් සංඛ්‍යාව 8යි 5යි 6යි 10යි 9යි 5යි 4යි 2යි 1යි දැන් ඔයා බලන්න මෙන්න මේ f තීරු එකතුව මම මේක sigma f කියලා දාන්න f තීරුවේ කීයක් එකතු වෙ ඉන්නවද 13යි 6යි 19යි 29යි 9යි 38යි 5යි 43යි 4යි 47යි 2යි 49යි 1යි 50යි මෙතන ඉන්නවා එකතුව 50 ඔක්කොම 50ක් ඉන්නවා හරිද දැන් ඔයා කරන්නේ fx කියලා තීරුවක් අපි හදාගමු ඒ කියනවා මේ දෙක ගුණ කරන්න 10 8ෙන් ගුණ කරාම 80යි දාගන්න 15 * 5 75යි 20 * 6 120යි මේ දෙක ගුණ කරලා දාන්න 225 * 10ක් කියන්නේ 250යි 9 වරක් 3 කියන්නේ 20 270යි 5 * 5 25 * 5යි දෙකක් විතරයි 5 * 3 15යි 2යි 17යි 175යි මෙතනින් 160යි මෙතනින් 90යි මෙතනින් 50යි දැන් ඔයා මේ තීරු එකතු කරගන්න 5යි 10ෙන් බිඳුවයි එකක් විතරයි බලන්න හරියට කියලා එකතු කරනවා 9යි 7යි 16යි 18යි 23යි 30යි 37යි 6යි 43යි 9යි 52යි 52යි 5යි කියලා කියන්නේ 57යි 7 දානවා 5ක් ඉතුරුයි 6යි 8යි 10යි 11යි 12යි 1270ක් මට ආවේ හරි ළමයි මට ඇවිල්ලා තියෙනවා 1270ක් හරි බලන්න වාඩක් 1270ක් එනවද කියලා බලන්න හරි ඊට පස්සේ දැන් අපි මොකද්ද කරන්න ඕන මධ්‍යන්නේ ගන්න දැන් අපි මධ්‍යන්නේ ගන්න කරන්න දෙන්නේ හරිද මෙතනින් ආපු අගේ කියන්නේ sigma fx කියලා අපි ගත්තා අගේ බෙදන්න sigma f ගේ කියන්නේ 1270 බෙදන්න 50 හරි 1270 50 බෙදන්න අර බිඳුවට බිඳුවක් කැපිලා යනවානේ 5 * 2 10යි 24 තියෙනවා 5 * 5 25යි දෙකක් ඉදරේ 20 * 5 4යි එහෙනම් අපිට උත්තරේ ඉන්නේ 25.4 කිලෝග්‍රෑම් කියලා හැබැයි අපිට මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියනවානේ එනං ආසන්න පූර්ණ සංඛ්‍යාවට හොයන්න කියන නිසා අපි බලනවා පළමු දශම ස්ථානයේ දිහා එයා පහට වඩා අඩුයි. එනං පූර්ණ කොටස හැමම ලියන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේක වැටෙවුවාම එන්නේ මධ්‍යන්නේ කොච්චරද? කිලෝග්‍රෑම් 25ක් කියලා එනවා. මධ්‍යන්නේ කිලෝග්‍රෑම් 25ක්. එතකොට මේ 25යි කිලෝග්‍රෑම් කියලා කියන ළමයි දවසකට මධ්‍යන්නේ. ඒ කියන්නේ දවස් 50ක් කරා අපි පාරිභෝගිකයෝ 50ක් කරන්න කරේ. හරිද? එතකොට මේ 25යි කිලෝග්‍රෑම් කියලා කියන්නේ එක පාරිභෝගිකයෙක් දවසකට ගන්න සහල් මධ්‍යන්නේ තමයි මේ තියෙන්නේ. හරිද? හැමෝම 25 මීටර වැඩි කට්ටියක් ඉන්නවා, අඩු කට්ටියක් ඉන්නවා. හරි. ඊළඟ රෝම ඉලක්කන අංක 3. මාසයකදී අලෙවි වියයයි අපේක්ෂා කළ හැකි. හරි. සහල් කිලෝග්‍රෑම් ගණන්. එතකොට මේ තියෙන්නේ එක පාරිභෝගිකයේ දවසකට ගන්න ප්‍රමාණයනේ. හරිද? එක පාරිභෝගිකයේ දිනකදී ගන්න සහල් ප්‍රමාණය. එතකොට පාරිභෝගිකයෝ 50. හරිද? අපේ පාරිභෝගිකයෝ 50ක් ඉන්නවනේ. හරිද? එතකොට පාරිභෝගිකයෝ 50ක් දවසකදී ගන්න ගාන හොයන්න අපි මේක 50ෙන් ගුණ කරන්න එපේ. අපේ 25 50ෙන් ගුණ කරාම හරිද? අපිට එනවා කීයක්ද? 5 * 5 25 * 5 2ක් විතර 5 * 2 10යි 2යි 12යි අපිට එනවා පාරිභෝගිකයෝ 50කට දවසකට කිලෝග්‍රෑම් 1250ක් ඕනේ. හැබැයි මාසයකට අහන්නේ එහෙනම් මාසයකට හොයන්න නම් මොකක්ද කරන්නේ මේ තියෙන දවසකට පාරිභෝගිකයෝ 50කට ඕන සහල් ප්‍රමාණය අපි ඒක ගුණ කරනවා පහු කාගෙන්ද 3 හරිද එතකොට අපිට මෙතනින් ගන්න පුළුවන් 3 වරක් 5 15 න් 5 එකක් ඉතුරුයි 3 වරක් 2 6යි 1යි 7යි 3 වරක් 1 3යි අකට දාගත්ත බිඳු දෙකක් ඒ කියන්නේ අපිට ඕන කිලෝග්‍රෑම් කොච්චරක්ද 37500ක් කියලා හරි ඊළඟ රෝම ඉලක්කන අංක 4 මහද රෝම ඉලක්කන අංක 4 කියන්නේ වෙළඳ බලයේ සහල් මිල පහළ යාම නිසා දෛනික මධ්‍යන සහල් ප්‍රමාණය 10% කින් ඉහළ ගියේ නම් වෙළඳ බලෙන් මාසයකදී අලෙවන සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 40000කට වඩා වැඩි බව පෙන්වන්න කියලා කියනවා හරි එතකොට ළමයි සහල් මිල පහළ ගිහිල්ලා ඉන්න
මධ්‍ය දෛනික සහල් ප්‍රමාණය 10%කින් ඉහළ ගිහිල්ලා. හරිද? ඒ කියන්නේ දැන් අපිට මෙතන ගන්න පුළුවන් මාසයකදී අලි වෙන සහල් ප්‍රමාණය මේකට වඩා වැඩි කියලා පෙන්වන්න කියලා කියන්නේ. ඒතර අපි දැන් 37500ට වඩා 37500ෙන් 10%ක් බලන්න. කියන්නේ අනිවාර්යෙන් දවසකට 10%ක් කරන කියන්නේ මාසෙට 10%ක් යන්න එපා. හරි. ඒතර මෙතනින් එනවා කැපිලා ගියාම 3750 කිලෝග්‍රෑම් කියලා. දැන් ඔයා කරන්නේ අපේ කලින් තිබ්බ 37500ක් අපි ඒ 37500ට 3750ක් එකතු කරලා බලනවා. වැඩි වෙච්ච ප්‍රමාණය. 7යි 5යි 12න් 2යි 1ක් එක 8යි 3යි 11න් 1යි 41250ක්. ඒ කියන්නේ අපිට එනවා දැන් අපිට අර 10%ක් ඉහළ ගියාම කිලෝග්‍රෑම් 41250ක් යනවා. එතකොට එයා හරියද කිලෝග්‍රෑම් 41000ට වඩා වැඩි කියලා පෙන්නන්න කියන්නේ. මම මේ හරියෙන් ලියන්නම් ඉඩමදි නිසා. හරි. එතකොට වා දැන් ලියන්න ඕනේ මෙතනින් පස්සේ මේක දත්තට පස්සේ මෙතනින් පස්සේ මෙහෙම ලියන්න ඕනේ. හරි. කොහොමද? 41250 කිලෝග්‍රෑම් කියන කෙනා විශාලයි කාට වඩාද? 41000ට වඩා කියලා ලියන්න ඕනේ. හරිද? 41250 කියන එකේනා 41000ට වඩා විශාලයි කියලා ඔයා අසමානතාවයකින් මේක පෙන්වන්න ඕනේ. හරි. පැහැදිලිද වැඩි? රයිට්. දැන් අපි මෙතනින් ආව මාසෙකට 37500ක් කියලා ආවා. අලෙවි වෙන සහල් ප්‍රමාණය. හරිද? එතකොට ඒක 10%කින් වැඩි වෙනවා කියන්නේ අලෙවිය. අලෙවිය 10% වෙනවා කියන්නේ තව කොච්චරක් එනවද? වැඩිපුර 3750ක් මාසෙකට අලෙවි වෙනවා. එතකොට වැඩිපුර මාසෙකට 3750ක් අලෙවි වෙනවා කියන්නේ මාසෙකදී අලෙවි වෙන මුළු ප්‍රමාණය 41250ක් කියලා කිලෝග්‍රෑම්. එතකොට 41250 අපිට කියන්න පුළුවන් එනවා 41000ට වඩා මොනවා වෙනවද? වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. ඔන්න පිළිතුර ප්‍රශ්න අංක 4ට. රයිට්. එතකොට ලකුණු ටිකක් අපි දාගෙන යමු. එතකොට මෙතනදී මාතේට ලකුණක් දෙයි. හරි. මේ 37500 ගත්තාම ලකුණු දෙකක් දෙයි. මේ මධ්‍යන්නේ හොඳන්නේ මෙතනට ආවම ලකුණු මෙතන 1යි මෙතන ඔක්කොම ටික ආරණාන් 1යි. හරි. මේ අගේ ගත්තාම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි මෙතනින් 9යි 10යි මේක පෙන්වම 2යි 12ක් ඔය වගේ ලකුණු 12ක් දෙන්න පුළුවන්. හරි. බලන්න තමයි ලකුණු 12ක් තියෙනවද කියලා. ඒතර මේ වගේ අනිවාර්යයෙන්ම දත්ත නිරූපණයේ සම්බන්ධ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම එන්න බලුවා. මෙතන තියෙන්නේ මේ අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය. හරි. හරි. අපි ළඟ යමු උදේ ප්‍රශ්න අංක 5ට. ඒතර ප්‍රශ්න අංක 5ට කියනවා මෙන්න මෙහෙම ගාණක් තියෙනවා. හරි. පරිමාණ රූප සම්බන්ධ ගාණක් අනිවාර්යයෙන් විභාග වඩ. එයි 1 අණු 50,000 පරිමාණ ලෙස දක්වා ඇති සිටියමක A හා B නගර දෙක අතර දුර සෙන්ටිමීටර 8යිලු A හා B නගර දෙක අතර සැබෑ දුර කිලෝමීටර වලින් සොයන්න කියලා කියනවා. හරිද? දැන් මෙතන තියෙනවා 1 අණු 50,000ක් තමයි තියෙන්නේ. හරිද? එතකොට 1 අණු 50,000යි කියන්නේ ළමයි සෙන්ටිමීටර 1කින් සෙන්ටිමීටර කොච්චරක් වෙනවද? සෙන්ටිමීටර 1කින් සෙන්ටිමීටර 50,000ක් වෙනන එක තමයි ඔය කියන්නේ. එතකොට මේ කියන්නේ ළමයි එහෙනම් සෙන්ටිමීටර 1කින් සෙන්ටිමීටර 50,000ක් කියලා කියන්නේ ළමයි. හරිද? එයා මීටර කරන්න අපි 100 න් බෙදාගමු. එතකොට මෙයා මීටර කරන්න මම 100 න් බෙදෙනවා. එතකොට එයා 100 න් බෙදාගත්තාම මට එනවා මීටර කොච්චරක්ද? මීටර 500ක්. ඒ කියන්නේ පරිමාණ රූපයේ සෙන්ටිමීටර 1කින් සැබෑ දිග මීටර 500ක් පෙන්වනවා කියලා කියන්නේ. ඉතින් අපිට කියනවා නගර දෙකක් තියෙනවා. ඒ නගර දෙක අතර පරිමාණ රූපයේ දිග සෙන්ටිමීටර 8යි. එහෙනම් සෙන්ටිමීටරයකින් මීටර 500ක් පෙන්වනවා නම් සෙන්ටිමීටර 8කින් පෙන්වන ගාන හොයන්න මොකක්ද කරන්නේ? මෙයා 8ෙන් ගුණ කරන්නේ. එහෙනම් අපිට එනවා උත්තරේ මීටර 4000ක්. ඒ කියන්නේ මීටර 4000ක් කියන්නේ මේ දුර කිලෝමීටර වලින් අහන්නේ. අපිට කියන්න පුළුවන් මේ නගර දෙක අතර දුර කිලෝමීටර කොච්චරයිද? කිලෝමීටර 4යි කියලා කියන්න පුළුවන්. ඔන්න රෝම ඉලක්ක අනංග 1. ඊළඟ රෝම ඉලක්ක අනංග 2 කියනවා P නම් නගරයේ නැගෙනහිර දිශාවේ Q නගරය පිහිටයි. මෙන්න මෙහෙම තියෙනවා P කියලා නගරයක්. එතකොට P නගරයේ නැගෙනහිර දිශාවේ, ඒ කියන්නේ මෙන්න උතුර තියෙනවා නම් හරියට හරි කෙලින් නේද? හරියට වංශක 90කින් තමයි Q නගරය පිහිටලා තියෙන්නේ. ඉතින් අපින් අහනවා ඒ රූප සටහනකින් දක්වා මෙන්න P මෙන්න Q අපි දැක්කුවා. අපින් අහනවා P සිට Q ගේ දිගංශය. ඉතින් හරි සරල ප්‍රශ්නයක්. P සිට Q හි දිගංශය අපිට ලියන්න පුළුවන් කෙලින්ම කීයද? හරියටම නැගෙනහිරින් ඉන්නවා කියන්නේ. මෙතන කෝණේ කීයක් වෙනවද ළමයි? අංශක 90ක් වෙනවා. නමුත් අපි දන්නවා අපි නිකන් 90 දාන්නේ. අපි දන්නවා දිගංශය ලියනවා නම් අපි අනිවාර්යෙන් ඉලක්කම් කීයක් පාවිච්චි කරන්න ඕනද?
ඉලක්කම් තුනක් පාවිච්චි කරන්න ඕනේ. ඒතකොට අපිට ලියන්න වෙන්නේ මෙයාගේ දිගංශ කවුරු කියලාද? 0යි 90යි කියලා තමයි ලියන්න වෙන්නේ. හරිද? ඔන්න රෝමිලාකරණ අංක 2. ඒතකොට රෝමිලාකරණ අංක 3 දැන් අර ඒකේ අදාළ රූපේ තියෙන ටිකක් කලින් ආ. හරිද? මෙන්න මේ වගේ ත්‍රිකෝණාස්රාකාර හැඩයක් දාලා තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මෙතන මීටර 150යි. මෙන්න මෙයා මීටර 90යි කියලා ඔන්න ඔයගේ රූපයක් තියෙනවා. ගාන පටන් ගන්න තැන තමයි ඒක දාලා තියෙන්නේ. හරිද? වැරදීමක් වෙලා. ඒතකොට රෝමිලාකරණ අංක 3 අපිට කියන්නේ මෙන්න මෙහෙම. ත්‍රිකෝණාස්රාකාර ඉඩමක දලසකහනක් රූපේ දැක්වේ 1ට මීටර 30 පරිමාණයේට එම ඉඩමේ පරිමාණ රූපයක් අමින්න. දැන් මේගොල්ලෝ පරිමාණ අනුපාතයක් කියනවා. මේගොල්ලෝ කියන පරිමාණ අනුපාතය පාවිච්චි කරනවා. ඒතකොට මේගොල්ලෝ කියන්නේ සෙන්ටිමීටර 1කින් මීටර 30ක් තමයි අඳින්න කියලා කියන්නේ. එතකොට සෙන්ටිමීටරයකින් මීටර 30ක් කියලා කියන්නේ සෙන්ටිමීටරයකින් අපි වෙන්නන්නේ මීටර ටික සෙන්ටිමීටර කරන්න 100ෙන් ගුණ කරා අපිට එන්නේ සෙන්ටිමීටර කොච්චරද? සෙන්ටිමීටර 3000ක් නේ. ඒ කියන්නේ අපිට පරිමාණ අනුපාතය කියන්න පුළුවන් 1:3000යි. ඔන්න පරිමාණ අනුපාතය අපි ගත්තා. දැන් බලන්න පරිමාණ රූපයේ මේ මීටර 150 පෙන්වන දිග හොයාගන්නේ කොහොමද? පරිමාණ රූපයේ මීටර 150 පෙන්වන දිග හොයන්න 150 ඔයා පරිමාණ රූපයේ සෙන්ටිමීටර 1කින් පෙන්වන දිගෙන් බෙදන්න. ඒ කියන්නේ 150 30ෙන් බෙදන්න. ඒතකොට 150 30ෙන් බෙදුවාම සෙන්ටිමීටර 5ක රේඛාවක් ඔය අඳින්න ඕනේ. ඊළඟ 90 පෙන්වන්න ඕන පරිමාණ රූපයේ දිග හොයන්න 90 බෙදා ගන්න 30ෙන්. ඒ කියන්නේ ඔයා මෙතනින් අඳින්න ඕනේ සෙන්ටිමීටර 3ක රේඛාවක්. හරිද? ඒ කියන්නේ ඔයා ඍජුකෝණාස්රයක් අඳින්න ඕනේ. හරිද? මම මෙතන නිකන් දල සටහනක් ඇඳලා පෙන්වන්නම්. මම පරිමාණයට අඳින්නේ නැහැ. හරිද? මම නිකන් අඳින්නම්. ඔයා මෙන්න මේ වගේ ඍජුකෝණාස්රයක් අඳින්න ඕනේ හරියට. මේකෙන් මේ කෝණ 90ක් වෙන අඳින්න ඕනේ. ඔයා පරිමාණ රූපය අඳින්න ඕනේ මේ දිග සෙන්ටිමීටර 5ක් වෙන්න, මේ පළල සෙන්ටිමීටර 3ක් වෙන්න මෙන්න මේ වගේ ඍජුකෝණාස්රයක් අඳින්න ඕනේ. හරි. හොඳට අහගෙන අඩුවල දින අඳින්න. 5ක් වෙන්න 3ක් වෙන්න. මේක පරිමාණයකට අඳින්නේ නෑ. මේක හරියටම මැනලා අඳින්න ඕනේ. ඔයා අඳින්න නිකන් අඳින්නේ නැහැ. ඔයා අඩුවල තියලා ඒ කෝණමාන පාවිච්චි කරලා අඳින්න ඕනේ. මෙයා සෙන්ටිමීටර 5ක් වෙන්න අඳින්න, මෙයා 3ක් වෙන්න අඳින්න. හරිද? ඊළඟට රෝමිලාකරණ අංක 4 මොකක්ද කියන්නේ? ඉහත රෝමිලාකරණ 3ෙහිදී ඉඩම් වටා කම්බි පොටවල් 5ක් ගැසීමට මීටර 2500ක් ප්‍රමාණවත් වෙන බව අයිතිකාරයා කියනවා. එයාගේ සත්‍යතාව අසත්‍යතාවද අහනවා. මේ දැන් මේක වටේ ගහන්න යන්නේ මීටර 2500ක්. ඉතින් බලන්න මෙයාගේ පරිමිතිය බලන්නකෝ. දැන් මෙයාගේ වටේ කම්බියක් ගහනවා කියන්නේ දැන් මෙයාගේ පරිමිතිය බලන්න පුළුවන්. දැන් 150යි මෙයා 150යි. දැන් මෙයාගේ පරිමිතිය වහාගත්තොත් ඔයාලට ගන්න පුළුවන් 150යි 90යි එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ, දෙකෙන් ගුණ කරන්න ඕනේ තියෙන්නේ. 150යි 90යි කියන්නේ 240යි 240ව දෙකක් කියලා කියන්නේ මීටර 480ක්. ඒ කියන්නේ මේකේ පරිමිතිය අපිට එනවා කීයක්ද? මීටර 480ක්. ඒ කියන්නේ මේක වටේ තනි වටයක් ගහන්න කම්බි පොටක් ගහන්න මීටර 480ක් ඕනේ. ඒ වගේ පොටවල් පහක් නේ ගහනවා කියන්නේ. එහෙනම් පොටවල් පහකට අවශ්‍ය ප්‍රමාණය ගන්න මෙයා පහෙන් ගුණ කරගන්න. එහෙනම් 0.8 වරක් 5 40 0.4 හතරක් ඉදුවේ 5 වරක් 4 20යි 4යි 24යි. ඒකෙන් අපිට මීටර 2400ක් ඕනේ. එතකොට අයිතිකාරයා කියන්නේ මීටර 2500ක් ප්‍රමාණවත් කියලා. ඉතින් මේ කතාව හරින්නේ ඇයි ඒ 2500 අයිතිකාරයා කියනවා 2500කට වඩා ප්‍රමාණවත් කියලා. ඒ කියන්නේ හරිනේ 2500ට වඩා 2400 කියන එක නා අඩුයි. එහෙනම් අපිට කියන්න පුළුවන් එයාගේ ප්‍රකාශය මොකද වෙන්නේ? සත්‍යයි කියලා කියන්න පුළුවන්. ප්‍රමාණවත් කියලා නේ කියන්නේ. හරිද? ඇති කියලා නේ කියන්නේ. හරියටම ගාන කියන්නේ ඇති කියලා කියන්නේ. හැබැයි හදිස්සිය වදිගෙන ගන්නේ ප්‍රමාණවත් බව කියලා මෙතන 2550ක් ආව නම් අපිට කියන්න පුළුවන් ප්‍රමාණවත් නැහැ. ඇයි ඒ 2500 ප්‍රමාණවත් කියද්දී ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගිහිලා තියෙනවා. එතකොට ඒක අසත්‍යයි කියලා කියන්න තිබ්බා. හරි. ඔන්න පරිමාණ රූප ගාන. එතන පරිමාණ රූප ගාන මෙහෙමයි ලකුණු දෙන්නේ. ඔයා දැන් මෙතන මේ දිග 1යි 2යි අනුපාතය 3යි මේක අඳහම ලකුණු දෙකක් සෙට් වෙනවා. 5යි මෙතන 6යි 7යි 8යි මෙතන දෙකක් දෙමු 9යි 10යි 11යි 12යි. ඔන්නෝම තමයි ලකුණු 12 මේ ප්‍රශ්නෙට හැදිලා තියෙන ප්‍රශ්න අංක 5ට අදාළව. රයිට්. හදාගන්න පුළුවන්. හරි. ඊළඟ බලමුතේ අවසාන ප්‍රශ්නේ ප්‍රශ්න අංක 6. ත්‍රපීසියමක හැඩදි කාඩ්බෝඩ් කැබල්ලක් අතටගත් නාමලීින් වෘත්තාකාර කොටසක් කපා ගැනීමට අදහස් කරයි. ඇයට කපාගත හැකි විශාලම වෘතයේ අරය කොච්චරක්ද කියලා අහනවා. දැන් බලමුතේ මේ වගේ කාඩ්බෝඩ් කැබල්ලක් අරගෙන තමයි එයා මේකෙන් වෘතයක් කපා ගන්න තීරණය කරන්නේ. එතකොට මෙයා හිතන්න දැන් මේකෙන් මේ වගේ වෘතයක් කපා ගන්නවා කියන්නේ එයාට කපන්න පුළුවන් උපරිම අරය කොච්චරක්ද? දැන් මේ හරියටම හිතන්නකෝ මෙන්න මෙහෙම කපනවා කියලා. මෙම ගාන්ටම එකක් කපනවා කියලා. එතකොට විස්කම්බි සෙට් වෙන්නේ කොච්චරද? උඩරිම 14යි.
ඒ කියන්නේ යාර කපා ගන්න පුළුවන් එක්කෙනාගේ අරය සෙට් වෙන්නේ කොච්චරක්ද සෙන්ටිමීටර් 7යි. හරි. මේකින් කපා ගන්න උපරිම ගන්න. ඊළඟට එහි වර්ගඵලයේ ගණනය කරන්න. ඉතින් අපි දන්නවා වෘතයක වර්ගඵලයේ ගණනය කරන්න පුළුවන් සිද්ධාන්තය 5r වර්ගය. මේක මතක තියාගන්න. වෘතයක වර්ගඵලය ගන්නේ කොහොමද? 5r වර්ගය කියන එක්කෙනාගෙන්. ඉතින් අපි දන්නවා 5 වලාගේ 7 22 r කියලා කියන්නේ අරය. ඉතින් අපි හොයාගත්තා මෙයාගේ අරය සෙන්ටිමීටර 7යි. එහෙනම් 7 ගුණ කිරීම 7. 7ට 7 කැපෙනවා. 22 7ෙන් ගුණ කරාම එන්නේ 154යි. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මේ කපා ගන්න වෘතයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කොච්චරක් වෙන්න ඕනද? වර්ග සෙන්ටිමීටර 154ක් වෙන්න ඕනි. ඊළඟට රෝමිලකන අංක 3 අපෙන් අහනවා මොකක්ද? මේ වෘතයේ කපාගත්තට පස්සේ ඉතිරිවන කාඩ්බෝඩ් කැබැල්ලේ වර්ගඵලය ගණනය කරන්න කියලා කියනවා. දැන් හිතන්නකෝ මෙයාගෙන් මම මේ වෘතේ කපාගත්තා කියලා මෙහෙම. හිතන්න මම දැන් මේ වගේ වෘතයක් කපා ගන්නවා කියලා මොකක් හරි. එතකොට කපාගත්තා මෙයාගෙන් ඉතිරි වෙන්නේ මෙන්න මේ කොටසනේ ඉතිරි වෙන්නේ. එතකොට මේ කැලේ වර්ගඵලය නේ දහන්නේ. එතකොට යාගේ වර්ගඵලය ගන්න මම මොකද්ද කරන්න ඕනේ? අපිට सिद्ध වෙනවා මුලින්ම මෙතන හැඩය ත්‍රපීසියම. මේ ත්‍රපීසිය මේ වර්ගඵලය හොයා ගන්න වෙනවනි ඉස්සෙල්ලම. වාට सिद्ध වෙනවා ත්‍රපීසිය මේ වර්ගඵලය හොයා ගන්න. වා ත්‍රපීසිය මේ වර්ගඵලය ගන්න කොහොමද ළමයි? ත්‍රපීසිය මේ වර්ගඵලය ගන්න පුළුවන් දෙකෙන් එක ගුණ කිරීම සමාන්තර පාද දෙකේ එකතුව. සමාන්තර පාද දෙක වෙන්නේ 24 සහ 42. ඒ කියන්නේ වාට सिद्ध වෙනවා 24 කියන එක්කෙනාවයි 42 කියන එක්කෙනාවයි එකතු කරලා. එකතු කරලා ඒ දෙන්නම ගුණ කරන්න ඕනේ. ඒ දෙක අතර ලම්බක දුර කීයද? සෙන්ටිමීටර 14. නේ? එතකොට මෙතනින් 2/1 40 14ට තියනවා 2/7ක්. 24යි 42යි කියලා කියන්නේ මෙතනින් එන්නේ 66යි සෙන්ටිමීටර. එයා ගුණ කරන්න සෙට් වෙනවා සෙන්ටිමීටර 7. එහෙනම් 66 7ෙන් ගුණ කරමු. 7/6 42ෙන් 2යි 4ක් ඉතුරුයි. 7/6 42යි 4යි 46යි. ඒ කියන්නේ අපිට එනවා ත්‍රපීසිය මේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 462ක්. එහෙනම් වාට පුළුවන් ඉතිරි වෙන කෑල්ල වර්ගඵලය ගන්න. ඉතිරි කෑල්ල වර්ගඵලය ගන්න මොකක්ද කරන්නේ? ත්‍රපීසිය මේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 462යි. එයාගෙන් අපි අඩු කරනවා අපි කපා ගන්න වෘතයේ වර්ගඵලය 154 අඩු කරමු. 12ෙන් 4ක් 8යි. 5ෙන් 5 0.4යි. 4ෙන් 1ක් 3යි. එහෙනම් අපිට එනවා ඉතිරි වෙන කැබැල්ලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර කොච්චරක්ද? 308ක් කියලා එනවා. අවසාන වශයෙන් අහනවා රෝමිලකන අංක 4 ත්‍රපීසියමේ වර්ගඵලය සහ වෘතයේ වර්ගඵලය අතර අනුපාතය සරලම ආකාරයෙන් දක්වන්න. මුලින්ම කියන්නේ ත්‍රපීසියම වර්ගඵලය. ත්‍රපීසියම වර්ගඵලය හොයා ගත්ත වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 462යි. අනුපාතයක් යදී එක දාන්නේ නැහැ නේ. හරි 462යි. ඊළඟට ඔන්න අනුපාත ලකුණ දැම්ම වෘතයේ වර්ගඵලය හොයා ගත්ත 154යි. දැන් වා නිකන් බලන්න. නිකන් බලන්නකෝ මේ 154 මම නිකන් 3ෙන් ගුණ කරන්න. 3/4 12 2 1 1 ඉදිරි 3/5 15 1 16 9 1 ඉදිරි 3/2 3 1 4. ඒ කියන වට තේරෙනවා 462 කියන්නේ 154 ඒවා කීයද? 3ක්. එහෙනම් මෙතනින් ඔයාලට බෙදන්න පුළුවන් 154 න් 154 න් 154 ඒවා 1යි. 462 ට තියෙනවා 154 ඒවා කීයද? 3ක්. එහෙනම් ඔයාලට උත්තර එනවා කීයද? 3/1 කියලා උත්තරයක් එනවා. රයිට්. එතකොට ලකුණු ලැබෙද්දී ඔයාලා මම දෙන්නම් මේක ලිව්වට ලකුණයි 2යි 4යි 5යි 6යි 7යි 9යි 10යි 12. ඔන්න ලකුණු ටිකක් දෙන්න. right. බාහිර දැන් වාඩ මෙතන ලකුණු 12ක් තියෙනවාද කියලා. හරි. හරි ළමයි, එතකොට ඔය අපි කතා කරේ දැන් ඔයාලගේ 15 වෙනිදා තියෙන ටර්ම් ටෙස්ට් එක ඉලක්ක කරලා ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමක් කරේ. ඉතින් ඔයාලට යම් දෙයක් තේරෙන්න ඇති. ඉතින් අපි දැන් ඒකෙන් පස්සේ පටන් ගන්නවා අලුත් 10 වසර පටන් ගන්නවා ඔයගොල්ලන්ගේ. එතකොට මාබිම සියස් මායතනේ මාර්තු 18 සෙනසුරාදා හවස 7:09 වෙනකන් යනවා පටන් ගන්නවා 10 වසරේ වැඩ. ඒ වගේම ගණේමුල්ල ඕසෝන් ආයතනයේ මාර්තු 18 සෙනසුරාදා සවස 2 ඉඳන් 4 වෙනකම් වැඩ පටන් ගන්නවා. ඒ වගේම ගම්පහ සසික් ආයතනයේ AC ශාලාවක්. එතකොට අපි ඒකේ පටන් ගන්නවා වැඩ ටික පුතේ මාර්තු 23 බ්‍රහස්පති ඉඳලා පස්වරු 2:00 ඉඳලා 4:00 වෙනකම් තමයි. ඔහොම තමයි අපේ ටයිම් ටේබල් එක අපි දාලා තින්නේ පටන් ගන්න අලුත් 10 ශ්‍රේණි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ යාළුවෝ දැනුවත් කිරීමක් කරන්න අපේ යාළුවෝ පන්ති පටන් ගන්න ආයතන තුන තමයි මේ තියෙන්නේ 2023 වර්ෂයට අදාළව. එතකොට ඔයාට පුළුවන් දැනුවත් කිරීමක් කරන්න සහ ඔයාලටත් අවශ්‍ය නම් සහභාගී වෙන්න පුළුවන්. ඊට අමතරව බලාපොරොත්තු වෙනවා ඔන්ලයින් ක්ලාස් එකක් පටන් ගන්න දිගටම කරගෙන යන්න. එතකොට ඒ වල සම්බන්ධන කැමති දරුවෝ හරි මගේ නම්බර් එකක් මෙතන ලියන්න. මෙන්න මේ නම්බර් එකට
වට්සැප් මැසේජ් එකක් දාන්න ඔයාලගේ නමයි ඔයාලා දැනට ඉගෙන ගන්න ශ්‍රේණිය දාලා හරි මැසේජ් එකක් දාන්න එතකොට මට පුළුවන් ඔයාලා පුතේ අපේ ගෲප් එකට ඇඩ් කිරීමක් කරන්න හරි එහෙනම් ඔයාලට වැඩේ තේරුණා එක්සෑම් එකට ගිහිල්ලා හොඳට ලියලා උඩම ලකුණක් ගන්න ඔයාලට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපි අදට සමු ගන්නවා හැමෝටම ආයුබෝවන්